අපි මෙච්චර කල් මම විසාඩර් අපි ටීම් එක මැෂන් ලියනින් ගැන සහ AI ගැන අපි කතා කරගෙන ආවා සිංහලෙන්. ඉතින් අපිට ඕනුණා ඒ පිළිබඳව තව එකට ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කට්ටිය ඉන්නවා. ඒ වුණාට මේ පිළිබඳව අයිඩියාවක් ලොකුවට නැති. ඒ වුණාට ඒගොල්ලන්ට ගැන පොඩි අයිඩියාවක් අපි සිංහලෙන් අපේ මදර් ලැන්ග්වේජ් එකෙන් දුන්නොත් අපි හිතුවා ඒගොල්ලන්ට මේකට ඉන්ට්‍රෙස්ට් එකක් ඇති වෙයි කියලා. ඉතින් අන්න ඒක හින්දා තමයි අපි පයින් ඒකත් එක කතා කරලා මේ වීඩියෝ මීටප් සීරීස් එක මේ විදිහට පටන් ගන්න රෙඩි වෙන්නේ. ඉතින් අද ෆස්ට් මීටප් එක විදිහට අපිත් එක්ක එකතු වෙනවා රිසෝස් පර්සන් ලා දෙන්නේ. එක්කෙනෙක් අපිත් එක්ක මුලින්ම එකතු වෙනවා රසිකා විදිසේන. එයා ඇත්තටම ඩයලොග් ඇක්සියාට එකේ හිටපු ඩේටා ඉන්ජිනියර් කෙනෙක්. ඒත් එක්කම දැන් මොරටුව යුනිවර්සිටි එකේ IT ෆැකල්ටි එකේ ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් රසිකා මුලින්ම ඔයගලන්ට මේ AI වලට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා මැෂින් ලර්නින් ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙයි. ඒකේ තියෙන දේවල් සහ ඒකේ ඔයගලන්ට යූස් කරන්න පුළුවන් විදි. ඊට පස්සේ අපේ නෙක්ස්ට් සෙෂන් එක අපි එක එකතු වෙනවා සවින්දි විජයනායක. සවින්දි ඇත්තටම WSO2 එකේ මැෂින් ලර්නින් ඉන්ජිනියර් කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් මං හිතුව මේ දෙන්න ආගේ තියෙන එක්ස්පීරියන්ස් ඔයගලන්ට ෂෙයා කරොතින් ඔයගලන්ට අර කික් ස්ටාර්ට් එකක් ගන්න ගොඩක් ලේසි වෙයි කියලා. මොකද මේගොල්ලෝ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තියෙනවා. ඒත් එක්කම ඉන්ඩස්ට්‍රි එකේ යනකොට ඔයගලන්ගේ මොන ස්කිල්ස්ද ඩෙවලොප් කර ගන්න ඕනේ කියලා ඔයගලන්ට මේ දෙන්නත් එක්ක ඩිස්කස් කරලා මේගොල්ලන්ගේ ඐඩියාස් අරගෙන ඔයගලන්ට හොඳ ඐඩියාක් ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. රයිට්. එහෙනම් මම මුලින්ම ආරාධනා කරනවා රසිකාට Introduction to machine learning එයාගේ ටොක් එක කන්න කියලා. රසිකා. Thank you තාරක. Good evening all හැමෝටම. මම මගේ screen එක share කරන්නම්. screen එක පේනවා නේද? ඔව් රසිකා. හරි. අද මම මේ session එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ machine learning වල basics දේවල්. එතකොට මේ session එකෙන් මම machine learning කියන්නේ මොකක්ද, ඒ වගේම machine learning model එකක් හදද්දී අපි use කරන steps මොනවාද, ඒ වගේම machine learning model එකක් හදන්න අපිට use කරන technologies මොනවාද මුලින්ම බලමු අපි මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. දැන් මිනිස්සෙක් අත්තොත් එයාට පුළුවන් දෙයක් දිහා බලලා මේක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරන්න. කෝස්සෙක බල්ලෙක් එක එක ජාතිය බල්ල ඉන්නවා, ඒ කියන්නේ කොමනේරියන් ඉන්නවා, ඊට පස්සේ ඇල්ටේෂන් බල්ල ඉන්නවා. එතකොට මිනිස්සෙට පුළුවන් එහෙම මොන ජාතියේ බල්ලෙක් වුණත් එයා බල්ලෙක් කියලා අඳුර ගන්න. මොකද එයා ඉගෙනගෙන තියෙනවා ඒ සතු ගැන, ඒ වගේම කොහොමද ඒ සතුන්ගේ හැසිරීම්, ඒගොල්ලොන්ගේ හැඩයවල්, ඒ දේවල් එයා ඉගෙනගෙන තියෙනවා. එතකොට එයාලගේ පාස්ට් එක්ස්පීරියන්ස් යූස් කරලා තමා මිනිස්සේ කැම්පිසිම තීරණය ගන්න. ඒක තමා මැෂින් එකේ මොකද මැෂින් එකට එහෙම නෝමල් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වොත් ඒ විදිහට තීරණ ගැනීම හැකියාවක් නෑ අපේ ට්‍රෙඩිෂනල් ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වොත්. ඉතින් අපි මැෂින් ලර්නින් යූස් කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැෂින් එකකට ඒ හැකියාව ලබා දෙන එක. යාම තනියෙන් තීරණ ගැනීම හැකියාව ලබා දෙන එක තමයි අපි මැෂින් ලර්නින් යූස් කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක් කරේ හොද? මං කලින් ගත්ත එක්සැම්පල් එකම ගන්නවා. දැන් බල්ලෙකුයි පූසෙකුයි ගත්තම ඒ දෙන්නම අපි වෙන වෙනම අඳුරගන්නේ ඒගොල්ලන්ගේ තියෙන හැඩේ, ඒ වගේම මූණේ හැඩේ, කන්වල හැඩේ, අර ඒ වගේ එක එක කටි ලක්ෂණ යූස් කරලා. එතකොට ඒක අපි මිනිස්සු යූස් ඉගෙන ගත්ත දේවල්, يعني යාගේ පහුගිය එක්ස්පීරියන්ස් එක ඒ දේවල් පහුගිය ඩේටා, කියන්නේ පාස් ඩේටා ෆීඩ් කරන්න ඕනේ. يعني
මෙතෙන්දි අපි මේ ඒ විදිහට cat කෙනෙකුයි dog කෙනෙකුයි classification එකක් කරන්න application එකක් හදනවා නම් අපි machine එකට මේ model එකට feed කරන්න ඕනි පූසන්ගේ බල්ලුන්ගේ ගොඩක් images. අනිත් එක තමයි අපි මේ feed කරද්දී machine එකට කියන්න ඕනි මේ මේ image එක බල්ලෙක්ගේ මේ image එක පූසෙක්ගේ කියන එක අපි මුලින් input data set එක දෙන්නේ දෙන්න ඕනි. මොකද යාට ඒක ගෙන ගන්න ඕනි. machine එකේ ඒ බල්ලගේ පූසගේ තියෙන වෙනස අඳුර ගන්න ඕනි. ඉතින් එයාල මුලින් කරන්නේ input data set එක දෙනවා. ඒ data set එකේ අඳුර ගන්න පුළුවන් වෙන්නේ ඒව label කරලා තියෙන්නේ. මේ පූසෙක් මේ බල්ලෙක් කියලා. එතකොට machine learning model එකට ඒක feed කරාට පස්සේ එයාට පුළුවන් තනියෙන් ඒකේ patterns identify කරගන්න. ඊට පස්සේ අලුතින් මොකක් හරි image එකක් ආවොත් පූසෙක්ගේ හරි බල්ලෙක්ගේ හරි ඊට පස්සේ machine එකට හැකියාව තියෙනවා. එයාගේ එයා ඔල්රෙඩි යා තනියෙන් හදාගත්ත ඒ pattern එක use කරලා හරි image එක මොන සතාගේද කියලා අඳුරගන්න. ඒක තමයි අපි machine learning වලදී කරන්නේ. දැන් බලමු machine learning වලට දිය දෙන definitions මොනවද කියලා. මේක එක definition එකක්. machine learning is the field of study that gives computers the ability to learn without being explicitly programmed. දැන් මම ඉස්සෙල්ලා කිව්වා traditional program එකක් ගත්තොත් අපි normal කියන code එකක් ගත්තොත් අපි if else statements ඒ වගේම for loops වගේ use කරලා code එකක් ලියනවා. එතෙන්දී අපි කරන්නේ ඒ program rules ඒ ඔක්කොම අපි define කරනවා. ඒක තමයි data එකයි program එකයි දෙකම අපි input විදියට දෙනවා traditional programming එකදී. ඒ කියන්නේ මෙහෙම වුණොත් මොකද්ද වෙන්නේ if else statement එක. අර ඒ විදියට අපි program කරලා තියෙන traditional program එක. එතකොට ඒක අනුව තමයි output එක දෙන්නේ. අපි දැන් කලින් example එකම ගත්තොත් ඒක traditional program වලින් ලියනවා නම් එක image එකක් අරගෙන ඒ image එක આવොත් මේ cat කෙනෙක්. තව එක dog කෙනෙක් image එකක් අරන් මේ image එක આવොත් මේ dog කෙනෙක්. අර ඒ විදිහට අපිට පුළුවන් if else statement වලින් වගේ use කරලා ලියන්න. ඒ වෙනස් image එකක් આવොත් එතකොට ඒ application එකට හැකියාවක් නැහැ ඒ image එක අඳුර ගන්න. ඉතින් එතකොට ඒ වගේ traditional programming applications වලට කිසිම හැකියාවක් නැහැ. එයා තනියෙන් තීරණ ගන්න. ඒ වුණාට machine learning application එකක් ගත්තම එතෙන්දි වෙන්නේ අපි program එක ඒ කියන්නේ එතෙන්දි ඒ patterns ඒකේ code එකේදී මොකක්ද වෙන්නේ කියන්නේ මේක අඳුර ගන්න මොකක්ද තීරණ කියන්නේ මේ code කරන්නේ machine එක තනියෙන් තමයි ඒ patterns identify කරගන්නේ machine learning වලදී. එතකොට අපි machine learning model එකට අපි feed කරන්නේ input එකයි output කියන්නේ අපි බලාපොරොත්තු වෙන output එක මොකක්ද කියලා. ඒ කියන්නේ අර ගත්ත කලින් ගත්ත example එකම ගත්තොත් අපිට ඕනි මේ පූසෙක්ද මේ බල්ලෙක්ද කියලා අඳුර ගන්න. එතකොට output එක වෙන්නේ cat or dog. අර ඒ විදිහට අපි input එක විදිහට data set එකකුයි output එකට එන label එකයි තමයි machine learning model එකට feed කරන්නේ. ඊස්සේ අලුතින් එකක් ආවොත් එයාට පුළුවන් මේ මොකද්ද කියලා හරියට identify කරගන්න model එක නැත්නම් ඒ patterns use කරලා. එතකොට මේ model එක තමයි එතෙන්දී output එක වෙන්නේ. මොකද එයා තනියෙන් මේ model එක ඒ patterns හදාගන්නේ. මෙතෙන්දී machine learning model එකේදී. ඒක තමයි මෙතන මේ definition එකේදී කියලා තියෙන්නේ. අපි explicitly program කරන්නේ නැහැ rules. වගේම අර model එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක. එයා තනියෙන් තමයි ඒවල් ඉගෙන ගන්න. ඒක තමයි machine learning කියන්නේ. ඊට පස්සේ බලමු මේ terms වල මොකක්ද තියෙන වෙනස කියලා. ඔයාල අහලා ඇති artificial intelligence, machine learning, deep learning කියලා terms ගැන. එතකොට artificial intelligence තමයි සිංහලෙන් කියන්නේ කෘත්‍රිම බුද්ධිය කියලා. එතකොට artificial intelligence යටතට එන්නේ ඒක subset එක තමයි machine learning කියන්නේ. දැන් අද අපි කියන ගන්න හදන්නේ machine learning ගැන. එතකොට deep learning ගැන සාවින්දි ඔයාලට කියලා දෙයි. deep learning යටතට තමයි neural networks ඒ වගේම CNN RNN recurrent neural networks අර ඒ වගේ neural networks ගැන එනවා එන්නේ deep learning යටතට. එතකොට deep learning කියන්නේ
මැෂින් ලර්නින් වල සම් සෙට් එකක් ගැන අනුකූලකයක්. මෙතන කියලා තියෙන මැෂින් ලර්නින් වල ඇල්ගොරිතම්ස් හෝස් පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් ඇස් දේ ආර් එක්ස්පෝස්ඩ් ටු මෝර් ඩේටා ඕවර් ටයිම්. ඒ කියන්නේ මැෂින් ලර්නින් මොඩල් එකක් අපි හදද්දී අපි අන්තිමට මොඩල් එක හදලා අපි ඒවා Recording in progress. මැෂින් ලර්නින් මොඩල් එක හදලා අන්තිමට අපි යාගේ පර්ෆෝමන්ස් චෙක් කරනවා. එදෙන් අපි යාවේ වැලිඩේට් කරලා බලනවා මෙයාගේ ඇකියුරසි එක මොකක්ද. ඒ වගේම රිකෝල් කියලා තව මෙෂර්මන්ට් එකක් තියෙනවා, වන් ස්කෝ කියලා තියෙනවා. අර ඒ වගේ ඉවැලුවේෂන් රිසල්ට්ස් අපි බලනවා. මොකද මේ අපිට ඕනේ මේ මොඩල් එක පර්ෆෝමන්ස් වැඩි කරගන්න නම් අපිට මැෂින් ලර්නින් මොඩල් එක ට්‍රේන් කරද්දී ගොඩක් ඩේටා තියෙනවා නම් ගොඩක් හොඳ ඇකියුරසි එකක් ගන්න පුළුවන්. නෝමලි අපි මැෂින් ලර්නින් මොඩල් එකක් පොඩි ඩේටා සෙට් එකක් තියාගෙන හැදුවා. එතනදී අපිට ලොකු ඇකියුරසි එකක් එක්ස්පෙක්ට් කරන්න බෑ. එහෙම නැතුව රෙකෝඩ්ස් 1000ක් නැත්නම් මිලියනයක් වගේ තියෙනවා නම් අපිට හොඳ ඇකියුරසි එකක් ගන්න පුළුවන්. මොකද මේ මැෂින් ලර්නින් මොඩල් එක යා තනියෙන් ට්‍රේන් වෙන්නේ. එතකොට අර වගේ ගොඩක් ඩේටා සෙට් එකක් තියෙද්දී එයාට ඒ රෙකෝඩ්ස් යූස් කරගෙන ඒව අතර තියෙන පැටර්න්ස් හොඳට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒක නිසා හැමතිස්සෙම මැෂින් ලර්නින් මොඩල් එකක් හදන්න හිතනවා නම් ලොකු ඩේටා සෙට් එකක් අපි ගන්නෙ. අනිත් එක තමයි ඩීප් ලර්නින් මොඩල් එකට යද්දී ඊටත් වඩා ගොඩක් ඩේටා සෙට් එකක් ඕනි. අපි නෝමල් මැෂින් ලර්නින් මොඩල් එකක් බලද්දී ඊට වඩා ඩීප් ලර්නින් මොඩල් එකකට යනවා නම් ලොකු ඩේටා සෙට් එකක් ඕනි. ඒකට තමයි හොඳ ඇකියුරසි එකක් ගන්න පුළුවන්. දැන් බලමු අපි කොහොමද මැෂින් ලර්නින් මොඩල් එකක් හදන්නේ කියලා. දැන් මෙතන තියෙන්නේ නෝමල් ස්ටෙප්ස් ටික. මුලින්ම අපි ඩේටා ටික කලෙක්ට් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මැෂින් ලර්නින් මොඩල් එක හදන ටාස්ක් එකට අනුව අපි ඒකට ෆීඩ් කරන්න හිතාගෙන ඉන්පුට් ඩේටා සෙට් එක අපි මුලින් කලෙක්ට් කරගන්න ඕනේ. ඒක අපේ රික්වයර්මන්ට් එක අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපිට ඕනි මොකක් හරි ක්ලාසිෆිකේෂන් මොඩල් එකක් හදන්න නම් ඒ කියන්නේ මම ඉස්සෙල්ලම ගත්ත එක්සැම්පල් එක ගත්තොත් cats and dogs කියලා අපිට ඒ දෙගොල්ලොම වෙන වෙනම අඳුර ගන්න ඕනේ නම් අපි දෙන්න ඕන ඩේටා සෙට් එකේ තියෙන්න ඕනේ cats ලාගේ dogs ලාගේ ඉමේජස්. එතකොට ඒ ඉමේජස් එක එක විදිහේ ඉමේජස් ගොඩාක් තිබ්බම අපිට හොඳ ඇකියුරසි එකක් තියෙන මොඩල් එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඒ සිනාරියෝ එක cats ලාගේ dogs ලාගේ ඉමේජස් තමයි අපි ගන්නෙ. එහෙම නැත්නම් අපිට වෙන සිනාරියක් මේ මොන හරි ඊමේල් සෙනෙව ස්පෑම්ද නැත්නම් ස්පෑම් නෙමෙයිද කියලා වගේ ගන්න ඕන නම් අපිට ඊට අදාළව ඊමේල්ස් රිලේටඩ් ඩේටා ගන්න පුළුවන්. ඊට අමතරව ට්‍රාන්සැක්ෂන්ස් මොන හරි බැංකින් ට්‍රාන්සැක්ෂන්ස් වගේ ඒවා ෆ්‍රෝඩ් ට්‍රාන්සැක්ෂන් එකක්ද එහෙම නැත්නම් not fraud transaction එකක්ද කියලා වගේ බලන්න ඕන නම් අපි ඊට අදාළව ෆීචර්ස් තියෙන ඩේටා සෙට් එකක් කලෙක්ට් කරගන්න ඕනේ. අපිට එතකොට පුළුවන් සර්වේස් කරලා ඩේටා කලෙක්ට් කරගන්න පුළුවන් නැත්නම් ඩේටාබේස් එකකින් ඩේටා කලෙක්ට් කරගන්න පුළුවන්. අර ඒකට අදාළව ඒකට හේතු වෙන ෆ්‍රෝඩ් එකක් වෙන්න හේතු වෙන ෆීචර්ස් තියෙන ඩේටා සෙට් එකක් තමයි අපි හැමතිස්සෙම කලෙක්ට් කරගන්න ඕනේ. දැන් එතෙන්දී ෆ්‍රෝඩ් එකක් වෙද්දී කස්ටමර් රිලේටඩ් ෆැක්ටර්ස් හේතු වෙන පුළුවන්. එයාගේ ඉන්කම් ලෙවල් එක, ඒ වගේම සමහරක් විදිහට ජෙන්ඩර් එක, ඒ දේවලුත් බලපාන්න පුළුවන්. ඒ වගේ අර ට්‍රාන්සැක්ෂන් ෆ්‍රෝඩ් එකක් වෙන්න හේතු වෙන කරුණු ඒව තමයි ෆීචර්ස් ඉදිරිය ගන්න. ඊට අදාළව අපි සර්වේ එකක් හරිය නැත්නම් ඊට අදාළව ඩේටා ගන්න පුළුවන් විදිවල අපි ඩේටා කලෙක්ට් කරගෙන ඊට අදාළව අපි මුලින් ඩේටා සෙට් එක හදා ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ කලෙක්ට් ඩේටා කියලා. ඒක තමයි මුල්ම ස්ටෙප් එක. එතෙන්දී ඒ අදාළව මේ මැෂින් ලර්නින් මොඩල් එක හදන පර්පස් එකට අදාළව අපි ඩේටා සෙට් එක කලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟ සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ප්‍රී ප්‍රොසෙසින් ස්ටෙප් එක. ප්‍රී ප්‍රොසෙසින් කියන්නේ දැන් අපි ගත්ත ඩේටා සෙට් එකේ තියෙන වැලියුස් අපි ප්‍රොසෙස් කරන අපිට ඕන විදිහට හදා ගන්න ඕනේ. මොකද ඒ ඩේටා සෙට් එකේ තියෙන පුළුවන් නොයිසි ඩේටා. නොයිසි ඩේටා කියන්නේ අවුට්ලයර් වැලියුස් එන්න පුළුවන්. රේන්ජ් එක එන්න ඇත්තටම එන්න ඕනේ රේන්ජ් එක පිටට ගිහින් තියෙන වැලියුස් තියෙන්න පුළුවන්.
ඒවට අපි කියන outliers කියලා එහෙම values කියන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට අපිට positive value එකක් එන්න ඕන වෙලාවක negative values තියෙන්න පුළුවන් ඒ records වල. එතකොට අපි ඒව process කරන්න අපිව හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ඒ records වල ඒ columns වලට values නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ null values include වෙලා තියෙන්න පුළුවන්. ඒකට null values අපි වෙනම handle කරන්න ඕනේ. එක mean value එකකින් replace කරලා හරි ඒ සම්පූර්ණ record sign කරලා හරි ඒ විදිහට ඒවට තියෙනවා ප්‍රොසෙස් කරන මෙකනිසම් සෙට් ඒව යූස් කරලා අපි මුලින් ප්‍රොසෙස් කර ගන්න ඕනි මොඩල් එක හදන්න කලින්. එතකොට ඒක තමයි සෙකන්ඩ් ස්ටෙප් එක කියන්නේ. දැන් මම සෙකන්ඩ් ස්ටෙප් එකේ මුලින්ම කතා කරේ noisy data ඒ වගේ missing values handle කරන්න කොහොමද කියලා. ඒ වගේම ඉතින් තව අපි කරනවා අපි දැන් ගත්ත ෆීචර්ස් වලට අමතරව අපිට පුළුවන් අලුත් ෆීචර්ස් හදා ගන්න. අලුත් ෆීචර්ස් හදනවා කියන්නේ එතෙන්දී අපි මොනවහරි මම පොඩි එක්සැම්පල් එකක් ගන්නම්. අපිට දිග පළල වගේ මෙෂර්මන්ට්ස් දීලා තියෙනවා නම් මොකක් හරි අපි ගන්න බඩුවක වගේ අපි එහෙම දෙයක් ගන්න ගැන හිතනවා නම් ඒකක් ගැන මේ මොඩල් එක හදන්න හිතනවා නම් අනිතෙන්දී අපිට ඒරියා එක වගේ වැලියු එකක් අර කලින් ගත්ත වැලියුස් දෙක යූස් කරලා කැල්කියුලේට් කරගෙන ඒක අලුත් ෆීච් එකක් විදිහට ගන්න පුළුවන්. අරේ විදිහට අපිට තව ෆීචර්ස් ඕනේ නම් මේ මොඩල් එක හදන්න ඒ ෆීචර්ස් අපිට මෙතෙන්දී හදා ගන්න පුළුවන්. මේ ප්‍රී ප්‍රොසෙසින් ස්ටෙප් එක යටතේදී. ඒ වගේම සමහරක් වෙලාවට අපිට නැතිනේ ඒකට කිසිම සම්බන්ධයක් වෙන්නේ නැති ෆීචර්ස් ඉන්ක්ලූඩ් වෙලා තියෙන පුළුවන්. එතකොට ඒ ෆීචර්ස් අපි රිමූව් කර ගන්න පුළුවන්. ඒක බලන අපි කෝරිලේෂන් බලලා ඒ කියන්නේ අවුට්පුට් එකත් එක්ක මේ ෆීච් එක පොසිටිව් හරි නෙගටිව් හරි සම්බන්ධයක් තියෙනවද කියලා බලනවා. බලල එහෙම නැත්නම් අඩු ගොඩාක්ම අඩු සම්බන්ධයක් තියෙනවා නම් يعني අඩු රිලේෂන්ෂිප් එකක් වගේ තියෙනවා නම් කෝරිලේෂන්ෂිප් එක අඩු නම් අපිට ඒක රිමූව් කරන්න පුළුවන්. මොකද ෆීචර්ස් අඩු වෙන තරමට තමයි මොඩල් එකට ගොඩක් හොඳ. ඒක නිසා අපි හැමතිස්සෙම බලනවා ෆීචර්ස් ල කවුන්ට් එක රිඩියුස් කරගන්න. ඒව තමයි මෙතන ප්‍රී ප්‍රොසෙසින් යටතේ එන්නේ. හැමතිස්සෙම මේ ප්‍රී ප්‍රොසෙසින් ස්ටෙප් එක හොඳට කරන්න ඕනේ මොඩල් එක ට්‍රේන් කරන්න කලින්, ඒ කියන්නේ මොඩල් එකට ඩේටා ෆීඩ් කරන්න කලින්. මොකද එතකොට මේ ඇකියුරසි එකට ගොඩක් මේක බලපානවා. දැන් null values වගේ include වෙලා තිබ්බොත් accuracy අඩු වෙන්නේ ඒක ලොකුම හේතුවක් වෙනවා. ඒ විදිහට මේ ට්‍රී ප්‍රොසෙසින් ස්ටෙප් එක තමයි ගොඩක්ම වැදගත් ස්ටෙප් එක මොඩල් එකක් හදද්දී. ඊට පස්සේ තමයි අපි මොඩල් එක හදන්න යන්නේ. ඩේටා ටික ප්‍රී ප්‍රොසෙස් කරගෙන ඊට පස්සේ මොඩල් ක්‍රියේෂන් ස්ටෙප් එකට යන්නේ. එතකොට මෙතෙන්දී අපිට පුළුවන් අපිට කැමති ඇල්ගොරිතම් එකක් යූස් කරන්න. අපි ගන්න ක්ලාසිෆිකේෂන් ටාස්ක් එකක් නම් අපිට පුළුවන් ක්ලාසිෆිකේෂන් ඇල්ගොරිතම්ස් තියෙනවා. ඩිසිෂන් ට්‍රී, නියු බයස්, KNN වගේ. එතකොට ඒ අදාළ ඇල්ගොරිතම් එක සිලෙක්ට් කරගෙන අපිට ඊට අදාළ මොඩල් එක හදන්න පුළුවන්. දැන් අපිට Python ගත්තොත් Python වල libraries යූස් කරලා අපිට ලේසියෙන්ම පුළුවන් මොඩල් එකක් හදාගන්න. ඒකට අපි ඒ ඩිසිෂන් ට්‍රී මොඩල් දාන්න පුළුවන්. එතකොට අපි මුලින්ම කරන්නේ මේ ගත ඩේටා සෙට් එකේ ඩේටා සෙට් එකේ මම ගැන මෙතන රෙකෝඩ් 100ක් තියෙනවා කියලා. එතම 1000ක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳ මොඩල් එකක් ගන්න. නෝමල් 100ක් තියෙනවා නම් අපි මේ ඩේටා සෙට් එක කොටස් දෙකකට බෙදා ගන්නවා. ට්‍රේනින් ඩේටා සෙට්, ටෙස්ටින් ඩේටා සෙට් කියලා. ඒක ට්‍රේනින් ඩේටා සෙට් එකට නෝමලි 80ක් අරකට ටෙස්ටින් ඩේටා සෙට් එකට 20ක් වගේ යනවා. ඒ කියන්නේ 8 to 20 රූල් කියලා වගේ කියන්නේ ඒ කියන්නේ ඒ වගේ percentage එකක් වගේ වෙන්න අපි ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 70 30 වගේ ඒ percentage එකකටත් වෙන් කරගන්න. ට්‍රේනින් ඩේටා සෙට් එකට ලොකු percentage එකක් වෙන විදිහට අපි ඩේටා සෙට් එක දෙකට බෙදා ගන්නවා. ට්‍රේනින් ඩේටා සෙට්, ටෙස්ටින් ඩේටා සෙට් කියලා. මොකද අපිට ඉවැලියුෂන් කරන්න, ඒ කියන්නේ ඉවැලියුෂන් purpose එකට ටෙස්ටින් ඩේටා සෙට් එක ඕනේ. ඒක නිසා අපි කොටස් දෙකකට බෙදා ගන්න. අපි මේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්න එක කරන්න පුළුවන් විදිහ තියෙනවා. එහෙනම්
ගොඩක් වෙලාවට කරන්නේ මේ විදිහට 80 20 rule එක හරි 30 70 rule එක හරි use කරලා අපි data set එක කොටස් දෙකකට බෙදා ගන්නවා. ඊට පස්සේ ඒ ගන්න training data set එක තමයි අපි model එක train කරන්න use කරන්නේ. අපි වැඩි percentage එකක් ගන්න training data set එකට. එතකොට ඒකේ තියෙන ඒ data set එකේ features අනුව model එක train වෙනවා යා. එතකොට යා තනියෙන් ඒ data set එකේ patterns identify කර ගන්නවා. ඊට පස්සේ අපි testing එකට testing step එකට යනවා. දැන් අපි අර ගත්ත ඔක්කොම data set එක කොටස් දෙකකට බෙදා ගත්ත training data set testing data set කියලා training data set එක ගන්න use කරන්නේ. testing data set එක අපි මේ step 4 වලදී model එක evaluate කරන්න use කරනවා. evaluate කරද්දී අපි කරන්නේ අර දැන් හැදලා තියෙන model එකට අපි මේ testing data set එක දෙනවා. දීලා එතන අපි ගන්න මේ model එකේ මේ testing data set එකේ actual class එකක් තියෙනවානේ. එතකොට model එකක් train එයා predict කරනවා class value එක. ඒ කියන්නේ output එක. final value එක එයාත් predict කරනවා actual value එකත් එතන තියෙනවා. මොකද අපි මේ ගත collect කරගත්ත එක තමයි දෙකට බෙදාගත්තේ. එතකොට මේක accuracy එක ඒ වගේ දේවල් අපිට calculate කරගන්න පුළුවන්. model එක දෙන value එකයි actual value එකයි consider කරලා accuracy එක precision එක recall ඒ වගේ evaluation metrics අපි calculate කරගන්නවා. ඒක තමයි මේ testing step එකේදී වෙන්නේ. එතකොට මේ evaluation results බලලා මේ model එක කොච්චර accuracy එකක් තියෙනවද මේ model එකේ performance කොහොමද කියලා අපිට check කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕනේ නම් පස්සේ තව improve කරගන්න පුළුවන් මේ model එක තව data දීලා තව data feed කරලා ඒ වගේ. දැන් neural network model එකක් ගත්තොත් අපිට තව අපිට පුළුවන් ඒකේ hidden layer එකේ ඒ layers එහෙම වෙනස් කර කර model එක improve කරන්න. ඒ විදිහට එක එක විදිහට decision tree model එකක් තියෙන විදිහට parameters වෙනස් කරලා අපිට model එක improve කරගන්න පුළුවන්. ඒ අනුව evaluation results අනුව තමයි අපි හැමතිස්සම ඊට පස්සේ model එක වෙනස් කර කර බලන්නේ. එතකොට ඒක තමයි machine learning model එකක් ගැන කතා කරන්නේ. ඒකේ process එක වෙනේ විදිහ තමයි process එක එන model එකක් හදන්නේ අපි. අනිත් එක තමයි අපි model එක කරද්දී දැන් classification task එකක් ගන්න ඕන. අපි ආයෙත් වඩා හරි කරකස් ගොඩක් හදලා evaluation results අනුව ගන්න පුළුවන් හොඳම evaluation result එක අපි එක තමයි අපි select කරගන්න best model එක කියලා ඊට පස්සේ ඒක තමයි use කරන්නේ. එහෙම තමයි machine learning model එකක් හදන්නේ. ඊට පස්සේ types of machine learning කියන්නේ machine learning වල ඒක අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. supervised learning, non-supervised learning, reinforcement learning කියලා. මේ අපි බෙදලා තියෙන්නේ machine learning ඒ algorithms ඒක learn වෙන විදිය ගැන consider කරලා. දැන් supervised learning ගැන මුලින්ම බලමු. supervised learning එකෙදි වෙන්නේ ඒකෙදි අපි label කරපු data set එකක් තමයි model එකට input එක විදියට feed කරන්නේ. දැන් මේ මේක කොටස් තුනකට මේ බෙදලා තියෙන්නේ මේ model එක learn වෙන්නේ කොහොමද යා? ඒ කියන්නේ යා patterns identify කරගන්නේ කොහොමද කියන එක consider කරලා දැන් මෙතෙන්දී අපි දෙන data set එකේ අපි input එක විදියට දෙන data set එක ඒකේ හැමතිස්සම class එක include වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ data set එක ගත්තොත් මෙතන මේ triangles square වගේ දීලා තිබ්බොත් මේක triangle එකක් මේක square එකක් කියන input data set එකේ ඒක label කරලා තියෙනවා. ඒවට තමයි අපි කියන්නේ supervised learning කියලා. label කරපු data set එක අපි model එකට feed කරනවා නම් ඒව supervised learning අට තමයි ගැනෙන්නේ. එතකොට අපි testing data දුන්නට පස්සේ එයාට පුළුවන් මේක මේකේ ජාතිය මොකක්ද කියලා classify කරලා පෙන්වන්න. identify කරගන්න. ඒ විදිහට එන label data set එකක් එක එක concept එක තමයි classification කියන්නේ.
classification වලදි වෙන්නේ a class label is predicted for a given example of input data. ඒ කියන්නේ දැන් මෙතන classification වලදී අපි හැමතිස්සම class එකක් තමයි predict කරන්නේ. Class එකක් කියන්නේ දැන් normally අපි email එකක් spamද spam එකක්ද නැද්ද කියලා ගන්නවනම් එතකොට මේක class එක වෙන්නේ spam or not spam කියලා. අර ඒ විදිහට අපිට ඕන output එක. ඒක මෙතෙන්දී ගන්නේ class එක කියලා. ඒක තමයි label කරලා ගන්න එක. ඒක තමයි මෙතෙන්දී අපි predict කරන්න බලාපොරොත්තු වෙන මේ classification වලදී. ඒ වගේම තමයි අපි මෙතෙන්දී මේ විදිහට class එකක් consider කරන්නේ කියන්නේ. ඒ class එක වෙන්න පුළුවන් high, medium, low වගේ ගත්තොත් ඒක high, medium, low කියන එක තමයි class එක. එහෙම නැත්නම් yes or no හරි අන්තිම final value yes or no. අර ඒ විදිහට හැමතිස්සම class එකක් තමයි consider කරන්නේ value එකක් නෙමෙයි. ඒක numerical value එකක් නෙමෙයි. ඒ numerical value එකක් predict කරනවා නම් ඒක යන්නේ regression කියලා. ඒක තමයි classification and regression අතර වෙනස. දැන් මේකේදී classification අතරදී ඒ විදිහට අපි class එකක් predict කරන එක තමයි consider කරන්නේ. දැන් මෙතන ගත්තොත් මේ supermarket එකකින් ගන්න බඩු ගත්තොත් මෙතෙන්දී අපිට මේවා කොටස් දෙකකට බෙදන්න පුළුවන් vegetables, groceries කියලා. එතකොට මෙතන class එක වෙන්නේ vegetable or grocery. අර ඒ විදිහට අපි class එක identify කරන class එක label කරපු data set එකේ class එක කොහොමද include වෙලා තියෙනවා. එතකොට අලුතින් එකක් මොකක් හරි record එකක් ආවට පස්සේ ඒක මේ අදාළ class එකට මම තව example එකක් explain කරන්න. එතකොට ඔයාලට මේක හොඳටම තේරේ classification. classification algorithms ගැන ගත්තා. මේවා තමයි ගොඩක් famous algorithms. decision trees, naive bias, KNN, again k nearest neighbors, support vector machines, logistic regression, neural networks. මේවා classification algorithm යටතට තමයි ගන්නේ. මෙතෙන්දී ඔයගොල්ලෝ machine learning ගැන interest නම් ඔයගොල්ලෝ මේවැදී මොකද්ද වෙන්නේ මේ algorithms වල කියලා study කරන්න පුළුවන්. මම decision tree එකකදී මොකද්ද වෙන්නේ කියලා explain කරන්න. දැන් මම අර කත් කිව්වා වගේ මේ classification එකේදී හැමතිස්සම class එක දීලා තියෙනවා. දැන් මේ example එක ගත්තොත් මෙතෙන්දී බලලා තියෙන්නේ මොකද transaction එකක්. ඒක cheat or not cheat වගේ ඒක තමයි class එක විදිහට consider කරලා තියෙන්නේ yes or no වගේ. එතකොට මේ cheat කියන column එක yes or no cheat එකද not cheat කියන එක. ඒක තමයි මෙතන class එක වෙන්නේ. දැන් අපි classification model ගැන කතා කරද්දී හැමතිස්සම මේක class එක categorical එකක්. ඒ කියන්නේ numerical නෙමෙයි. numerical value එකක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් මෙතෙන්දී features කියන්නේ මෙතෙන්දී features ගැන කතා කරද්දී මේ refund කියන එක marital status taxable income ඒවා මෙතෙන්දී features. ඒවා categorical වෙන්නත් පුළුවන් numerical වෙන්නත් පුළුවන්. ඒවත් තමයි අපි features කියන්නේ. ඒ කියන්නේ මේ class එකට බලපාන සාධක වගේ. ඒවා තමයි අපි කියන්නේ features කියලා. දැන් මෙතෙන්දී මොකක් transaction එකක් නැත්නම් මොකක් ස්ටේටස් එක රිෆන්ඩ් කියන ඒ දේවල් හේතු වෙනවා. අර ඒ වගේ තමයි ෆීචර්ස් අයින්ෆයි කරගන්නේ. ඊට පස්සේ අපි මේක ට්‍රේනින් ඩේටා සෙට් එක කියලා හිතුවොත් ඩිසිෂන් ට්‍රී මොඩල් එකකදී වෙන්නේ එයා ඩිසිෂන් ට්‍රී එකක් හදා ගන්නවා. දැන් අපි මේක අපිට මේ වගේ දා මැනුවලි මැත්ස් යූස් කරලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් මම ටූල් එකක් යූස් කරනවා නම් නැත්නම් Python වලින් කෝඩ් එකක් ලියනවා නම් ඒකට අදාළ libraries තියෙනවා. අපිට ඒවා එහෙම කරගෙන යන්න ඕනේ නැහැ. ලේසියෙන් හදා ගන්න පුළුවන්. එහෙම නැතුව මේකේ වෙන විදිය බැලුවොත් දැන් මේකට කියන්නේ root node එක කියලා. ඒ වගේම මේවා internal nodes. එතකොට nodes වලට යන්නේ features. අපි ගන්න මේ features තමයි මේ nodes ඉදිරියට අපි consider කරන්නේ. ඒ වගේම තමයි මේ මෙතන අපි මේ ඊතලයක් ගහලා ඒකේ අපි මේ branches හදනවා. ඒවට කියන්නේ decision rules කියලා. මේ විදිහට අපි දැන්
මුලින්ම ඩිසිෂන් ට්‍රී මොඩල් එකක් හදද්දී අපි මුලින්ම ඩෙන්ටිෆයි කරගන්න ඕනේ මේ මොකද්ද මේ රූට් නෝඩ් එකට ගන්න මෙතනින් මොන ෆීචර්ද කියන එක. ඒක ඩෙන්ටිෆයි කරගන්න ඒකට තව විදිහක් තියෙනවා. ඔයාල කැල්කියුලේට් කරන්න ඕනේ ජිනි ඉන්ඩෙක්ස් කියලා එකක්. එක මෙතඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් එන්ට්‍රොපි එක කැල්කියුලේට් කරලා හදන්න පුළුවන්. හරි ඒ විදිහේ එක එක කැල්කියුලේට් කරන්න විදි තියෙනවා. ඒවා ඔයාල इंटरेस्ट वालुलेट कर मुखद रूट नोट मुखद मे इंटरनल नोट सिलेक्ट करता रूट नोटी फसला उटपुटन मैप करूलफाई करूल यूज करना सैट फीड कर टूल ट्री हत्या डिसीजन ट्री के फेमस क्लासिफिकेशन एल्गोरिथम का सिंपल न्यूरल नेटवर्क न्यूरल नेटवर्क डेटा सेट डिसीजन ट्री वगे इच्छर डेटा सेट रिकॉर्ड्स दुनवा एक निशा गोडाक लावट गोडाक प्रोजेक्ट मैं डिसीजन ट्री वे एल्गोरिथम यूज करना अंत तमा डिसीजन ट्री कम एक तव तव एक कंसेप्ट यूज करना अदागत तव एल्गोरिथम आईडी ट्री सी 4.5 वगे नाम लिंग एंट्रोपी यूज कर जेडी इंडेक्स क्लासिफिकेशन क्लास क्लास कैटेगरिकल वैल्यू का रीग्रेशन वैल्यू प्रिडिक्ट एग्जांपल स्टॉक मार्केट प्रिडिक्शन स्टॉक मार्केट वैल्यू प्रिडिक्ट वैल्यू न्यूमेरिकल वैल्यू न्यूमेरिकल वैल्यू प्रिडिक्ट रीग्रेशन एल्गोरिथम यूज करेंट रीग्रेशन एल्गोरिथम कथा लीनियर रीग्रेशन एल्गोरिथम रीग्रेशन कथा गोडाक फेमस एल्गोरिथम मेथन अभी फीचर्स एक्सेस मेथन फीचर का तीन हितला फीचर्स मशीन लर्निंग मॉडल का फीचर्स गोडाकनामा इतकोटे मेक अब एक्स वन एक्स टू कंसीडर करना इतकोटे मेके मेक टू डी दिखाना मेक टू थ्री डी वगे अरे विधि वेना इतकोट मेकमा मेत अरा एग्जापल की फीचरने वगेम वाई एक्स अवटपुट अभी मुलिमकरा डेटा पॉइंट मार्कर का डेटा पॉइंट मुलिमकरा मार्कर का एक्स एंड वाई एक्स कंसीडर करना वैल्यूस
අපි මෙතන බලනවා මේ data set එකට ගැලපෙන මොකක්ද best fitted line එක කියලා. ඒ line එක හොයාගන්න එක තමයි මේකේ task එක වෙන්නේ. ඒකට ඒ line එක හොයාගන්නේ කොහොමද? මේ data set මේ data points තියෙනවානේ ඒ data points අතර අපි දුර බලලා ඊට පස්සේ error එක අඩු වෙන විදිහට තමයි අපි calculate කරනවා error එක වෙනම. ඊට පස්සේ error එක අඩුම වෙන line එක තමයි අපි best fitted line එක කියලා ගන්නෙ. एक लीनियर रिग्रेशन वगे रिग्रेशन वगे इवल्यूशन पर्पस एक्यूरेसी वगे हुआ रिग्रेशन सुपरवाइज्ड लर्निंग देना इनपुट एक देने के एक्स वैल्यूस इनपुट फीचर्स वाई वैल्यूस ඊට පස්සේ අලුතින් එන එකේ y value එක ප්‍රෙඩිට් කරන එක තමයි මේකෙදි වෙන්නේ. මේ රීග්‍රෙෂන් වලදී. ඊට පස්සේ දැන් අපි බලමු දෙවෙනි එක දෙවෙනි type එක unsupervised learning. දැන් supervised learning එකේදී අපිට දුන්නේ label කරපු data set එක. input data set එක විදියට. ඒ වුණාට unsupervised learning වලදී අපිට දෙන්නේ label කරපු නැති data set එක. ඒ කියන්නේ දැන් මෙතන මේ පළතුරු ටික ගත්තාම මේක क्लासिफाई कर फीचर्स आइडेंटिफाई करके क्लस्टर करके तमाम अनसुपरवाइज्ड लर्निंग वाली क्लस्टर करने वर्गीकरण करना सिंगल इंक्यूबेटर एप्पल ग्रेडी के एक गोडक कैटेगराइज कर गाना इट पास से अनि मैंगोस के वेनम्मा ए विदियट ट्रस्ट करके अदागा अनसूपरवाइज लर्निंग वाले करानी इकड़ विनम एल्गोरिथम क्लस्टरिंग कंसीडर करना डिवाइड इन द डेटा पॉइंट्स इनटू अ नंबर ऑफ ग्रुप्स सच दैट डेटा पॉइंट्स इन दिस ग्रुप्स आर मोर सिमिलर टू अदर डेटा पॉइंट्स इन द सेम ग्रुप एंड डिसिमिलर टू द डेटा पॉइंट्स इन अदर ग्रुप्स एक जातीय डेटा टिक अप एक ग्रूप कर डेटा पॉइंट अभी विनम ग्रूप कर क्लस्टरिंग मेतन मे डेटा सेट अभी ग्राफ मेट विनम क्लस्टर करगन तीयन मेट विनम क्लस्टर करगन तीयन फीचर्स डिस्टेंस कंसीडर करता मेक मे क्लस्टर करगा क्लस्टरिंग एल्गोरिथम्स क्लस्टरिंग एल्गोरिथम्स फेमस क्लस्टरिंग एल्गोरिथम्स मैं के मीन्स क्लस्टरिंग के मीन्स वेनिकल एक्सप्लेन करना මේ විදිහට data set එකක් අපිට දුන්නොත් input data set එකක් අපිට දුන්නොත් k mean වලදී වෙන්නේ එයා මුලින්ම k කියන්නේ k නමේ කියනා වගේම k කියලා value එකක් යා මුලින් ගන්න. දැන් අපිට කියන්න පුළුවන් k value එක 3යි කියලා. ඒ කියන්නේ මේක clusters 3කට බෙදන්න කියලා. k value එක 5 වුණොත් මෙයා කරන්නේ මේක clusters 5කට බෙදනවා. ඒ කියන්නේ අපි clusters කීයකටද බෙදන්නේ කියන එක තමයි k value එක විදිහට දෙන්න. k value එකත් අපි හරියට දන්නේ නැහැනේ මුලින් data set එක මොකද මේක කලින් label කරපු නැති data set එක නිසා අපි හරියට දන්නේ නැහැ k value එක මොකද්ද කියලා. ඒකත් අපි
මොඩල් එක ට්‍රේන් කර කර බලන්න ඕනේ මොකේද හොඳටම රිසල්ට්ස් එන්නේ කියලා කේ වැලිය එක සිලෙක්ට් කරද්දි. දැන් මෙතන කේ වැලිය මෙ 3යි කියලා අරන් තියෙන්නේ. ඊට පස්සේ මුලින්ම කරන්නේ දැන් අපිට කේ වැලිය එක 3යි කියලා ගත්තොත් මෙයා මුලින්ම රෑන්ඩම් තැන් තුනක සෙන්ට්‍රොයිඩ්ස් උනත් තියාගන්න. කියන්නේ ඩේටා පොයින්ට්ස් උන මෙතනින්ම ඩේටා පොයින්ට්ස් උන සිලෙක්ට් කර ගන්න පුළුවන්. නැත්නම් මෙහෙම එළියෙන් රෑන්ඩම් තැන් තුනක් සිලෙක්ට් කර ගන්නවා. සිලෙක්ට් කරගෙන ඊට පස්සේ ඒ ඩේටා හිතන්න එක ඩේටා පොයින්ට් එක මෙතන කියලා. එතකොට ඒකට ඒ ඩේටා පොයින්ට් එකට ළඟ මේ ඉන්පුට් ඩේටා පොයින්ට්ස් ඒක යටතේ තියෙන ක්ලස්ටර් එකට කියලා එයා ක්ලස්ටර් කර ගන්නවා. يعني එයාට ළඟ දුර බලලා මේ අනිත් දැන් මෙතන එක අපි සෙන්ට්‍රොයිඩ් එක මෙතන කියලා හිතුවොත් මේකින් නම් මේකට දුර බලලා එතකොට මේ ඩේටා පොයින්ට් එක අයිති වෙනවා. ඒ විදිහට එහෙම ඩිස්ටන්ස් එක බලලා මෙයාලා ක්ලස්ටර්ස් හදා ගන්නවා. දැන් මුලින්ම හදන ක්ලස්ටර් එක ඇත්තනම මේ අපි ගත්තේ රෑන්ඩම් ඩේටා පොයින්ට්ස් නිසා ඒක ඇත්තම ක්ලස්ටර් එක වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක ලූප් එකක් විදිහට අර සේම් ප්‍රොසෙස් එක රන් වෙනවා. මේ මුලින් හදාගත්ත ක්ලස්ටර් එකේ සෙන්ට්‍රොයිඩ් එක බලලා ඊට පස්සේ ආපහු ඒක අර කලින් ස්ටෙප්ස් ටිකම රන් වෙලා ලූප් එකක් විදිහට මේ විදිහට අන්තිමට ඔප්ටිමයිස්ඩ් ක්ලස්ටර්ස් එනකම් මේක රන් වෙනවා මේ කේ මීන්ස් ඇල්ගොරිතම් එක. ඒ විදිහට තමයි කේ මීන්ස් ඇල්ගොරිතම් එක ඒකේ ක්ලස්ටරින් වෙන එක වෙන්නේ. මේක ක්ලස්ටරින් ගැන ගණගද්දී අපි ගණගන්නේ මේ කේ මීන් ක්ලස්ටරින් කියන එක. ඔයාලට මේක ගැන කියවලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ මැෂින් ලර්නින් ටයිප් එක තමයි රීන්ෆෝස්මන්ට් ලර්නින්. රීන්ෆෝස්මන්ට් ලර්නින් වලදී වෙන්නේ දැන් අර කලින් දෙකේදීම සුපර්වයිස් ලර්නින් වි අන්සුපර්වයිස් ලර්නින් වි දෙකේදීම අපි ඉන්පුට් ඩේටා දුන්නා. ඒ කියන්නේ සුපර්වයිස් ලර්නින් වලදී අපි ලේබල් ඩේටා එක තමයි ඉන්පුට් ඩේටා සෙට් එකක් දුන්නේ. එතකොට අන්සුපර්වයිස් ලර්නින් मॉडल फीडबैक गेम्स इनफोर्समेंट गेम मेतन रोबो ब्लॉक යාට යන්න පුළුවන් මේ පැත්තට යන්නත් පුළුවන් මේ පැත්තට යන්නත් පුළුවන්. අපි හිතුවොත් උඩටයි පල්ලෙහාට ඒ හරහට යන්න නැතු හිම යන්න ඕනි කියලා. එයා මුලින් එක්ක මේ පැත්තට යන්න පුළුවන් එක්ක මේ පැත්තට යන්න පුළුවන්. ඒක උදේ හිතන්නේ මේ පැත්තට මුලින් ගියා කියලා. එතකොට යන්නේ මේකට. ගින්දරට ගිහාම එයා මුලින් දන්නේ නැහැ එක්ක මේකේ ගේම් යන නිසා එයාගේ එක ලයිෆ් එක නැති වෙන්න පුළුවන්. අර ඒ විදිහට එයා මුලින් දන්නේ නැති නිසා මේ පැත්තට යනවා. එතකොට එයාගේ ලයිෆ් එක නැති වෙනවා. එතකොට එයා ඉගෙන ගන්නවා මේ ගේම් එක එයා තනියෙන් ඉගෙන ගන්නවා මේ විදිහට මේ ගින්දර තියෙන બ્લોක් එකට ගියොත් එයාගේ ලයිෆ් එක නැති වෙනවා කියලා. අර ඒ විදිහට අපි මුලින් මොකක්ද වෙන්නේ කියන එක කියලා නැහැ. යෝගේ ඉන්පුට් ඩේටා සෙට් එක දිහා ට්‍රේන් කරලා නැහැ. මෙයා තනියෙන් එක්ස්පීරියන්ස් එකත් එක තමයි ඉගෙන ගන්නේ. ඒකට තමයි කියන්නේ රීන්ෆෝස්මන්ට් ලර්නින් කියලා. ඕල්ඩ් මේකින් මේක මේ ඩයග්‍රෑම් එකෙන් උත් කියන්නේ එක තමයි මේ ගොඩම ගේම්ස් වලට තමයි මේ රීන්ෆෝස්මන්ට් ලර්නින් යූස් කරන්නේ. දැන් මේ ඒජන්ට් එක කියන්නේ මෙතෙන්දී මේ කහපාට මේ ගේම් එකේ න එක. එතකොට ඒක තමයි ඒජන්ට් වෙන්නේ. ඊට පස්සේ එයා මොකක් හරි ඇක්ෂන් එකක් කරොත්
ෆීඩ්බැක් එකක් දෙනවා. දැන් යා මෙතෙන්දි ගියොත් මේ බ්ලූ කලර් එක ගියොත් එතෙන්දි යාගේ ලයිෆ් එක නැති වෙනවා. එතකොට ඒක නිසා එතකොට යා එහෙම ගිහිල්ලා පළවෙනි සැරේ ගියාම ප්‍රපස්සේ තමයි දැනගන්නේ එතකොට ලයිෆ් එක නැති වෙනවා කියන එක. ඒ විදිහට රිවෝඩ් එකක් හම්බෙනවා නම් ඒ කියන්නේ ෆයිනල් පොයින්ට් එකට යනවා නම් එතකොට මොකද්ද වෙන්නේ ඒ දේවල් එයා දැනගන්නේ ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. එයාට අපි මුලින් කෝඩ් කළා නැහැ. අන්න ඒක තමයි මෙතෙන්දී මේ රීන්ෆෝස්මන්ට් ලර්නින් වලදී වෙන්නේ. රීන්ෆෝස්මන්ට් ලර්නින් ගැන කතා කරද්දී ඒකෙත් ඒකටත් වෙනම ඇල්ගොරිතම්ස් තියෙනවා. එකක් තමයි කියු ලර්නින් කියලා එකක් තියෙනවා. තව එකක් තමයි මාකෝ ඩිෂන් ප්‍රොසෙස්. ඒ වගේ තව ඇල්ගොරිතම්ස් වලට සර්ච් කරොත් බලා ගන්න පුළුවන් රීන්ෆෝස්මන්ට් ලර්නින් වල. එතකොට ගොඩක්ම මේ විදිහට games ඒ වගේම card games ඒව හදන්න reinforcement learning යූස් කරන්න පුළුවන්. මේ types තුන තමයි machine learning types තුන කියලා අපි ඉගෙන ගන්න. ඊට පස්සේ බලමු machine learning යූස් කරලා තියෙන applications මොනවද කියලා. දැන් අපි දැන් කතා කරපු unsupervised learning, supervised learning, reinforcement ගත්තම ඒව යූස් කරලා හදලා තියෙන applications ආ මෙතන පෙන්නලා තියෙන්නේ. දැන් සුපර්වයිස් ලර්නින් මුලින්ම ගත්තොත් ඔය ඒකේ ක්ලාසිෆිකේෂන් ෆ්‍රෝඩ් ඩිටෙක්ෂන් මම කිව්වා ෆ්‍රෝඩ් ඩිටෙක්ෂන් ගැන ඒවට ඉමේජ් ක්ලාසිෆිකේෂන් ඉමේජ් එක ක්ලාසිෆයි කරන්න දැන් අර ත්‍රැප්ස්ලා ඩොග්ස්ලා ක්ලාසිෆයි කරන්න ඒක ක්ලාසිෆිකේෂන් යටතට ගෙන එන්නේ. ඒ වගේ මෙතන පෙන්නලා තියෙන්නේ ඒ ඇප්ලිකේෂන්ස් මොනවද කියලා යූස් කරලා යූස් කරන්න පුළුවන්. කස්ටමර් රිටෙන්ෂන් ඩයග්නොස්ටික්ස් स्टॉक मार्केट प्रेडिक्शन रीइन्फोर्समेंट लर्निंग रीइन्फोर्समेंट लर्निंग මංකියෝගේ ගේම් ගොඩාම ගේම්ස් වල තමයි යූස් කරන්නේ. ඒ වගේම රොබෝට් නැවිගේෂන්. රොබෝ එයා තනියෙ මොකද්ද වෙන්නේ කියලා බලලා තමයි එයා තනි ඉගෙන ගන්නෙ. එතකොට ඒ වගේ වටත් යූස් කරලා තියෙන්නේ reinforcement learning. තනියෙම ඉගෙන ගන්න learning task වල. අනිත් එක තමයි real time decisions. මොකද real time decision එකක් කිව්වම එයා තනියෙන් real time decision එක ගන්න ඕනේ. මෙහෙම දැන් මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් ඒවට reinforcement learning හොඳයි මේ අනිත්‍යයට වඩා. ඊට පස්සේ unsupervised learning ගත්තොත් ගොඩක්ම unsupervised learning use වෙන එකක් තමයි anomaly detection කියන්නේ. Anomaly detection කියන්නේ දැන් හොඳ example එකක් ගත්තොත් මොකක් හරි device එකකින් අපි data එනවා නම් ඒ device එක සමහරක් වෙලාවට වැරදි දේවල් එනවා. anomaly එකක් තියෙන පුළුවන් device එකේ frequency එක එන්නේ විනාඩි දෙකෙන් දෙකට නම් එන්නේ data සමහරක් වෙලාවට යා විනාඩි දෙකෙන් නැතුව විනාඩිය විනාඩි නැත්නම් තප්පරෙන් තප්පර වගේ සමහර තැන් වල මේ විදිහට anomalies එන්න පුළුවන්. අර ඒ වගේ මොන හරි anomalies තියෙනවා නම් ඒව identify කරගන්න ගොඩක් වෙලාවට unsupervised learning use කරන්නේ. මොකද අපිට මේක අපිට බලලා unsupervised learning වලට යටත් ගියන්න බෑ. මොකද ලේබල් කරපු data set එකක් නෑ. මොකද අපිට බලලා ඒක ලේබල් කරගන්නත් බෑ. ඒක නිසා මොකද මේක unsupervised learning. Unsupervised learning ගත්තම අපි clustering ගැන කතා කරා. Dimensional reduction කියන්නේ unsupervised learning යටතේ මේ එක. ඒකෙදි කරන්නේ dimensions reduce කරනවා. කියන්නේ දැන් මම සිල්කෝ feature සමහර අපි data set එකක් ගත්තම ඒකේ features ගොඩක් තියෙන පුළුවන්. එතකොට අපිට සමහරක් වෙලාවට ඒ features අඩු කර ගන්න ඕන. මොකද features ලොකු data set වල features 50ක් ඊට වඩා ලොකුට තියෙන පුළුවන්. සමහරක් කේගල් එකේ හැම තියෙන data set වල ගොඩක් තියෙනවා features. සමහරක් ලොකු data set වල. එතකොට අපිට 50ම අරගෙන model එක හදන්න ගියාම අපිට අපි එක්ස්පෙක්ට් කරන විදිහට ඇක්ටිවිටීස් එකක් ගන්න බෑ. ඒම වෙලාවට අපි ඒකේ තියෙන ඩයිමෙන්ෂනල් රිඩක්ෂන් එකේ ෆීචර්ස් ගන්න අඩු කර ගන්න ඕනේ. අනේකට තමයි ඩයිමෙන්ෂනල් රිඩක්ෂන් කියන්නේ. ඒ එහෙම අපි කෝරිලේෂන් හම් චෙක් කරලා නැත්නම් තව විදිහ වෙනවා
dimension reduction කරන ඒ විදිහට ගැලපෙන විතර ගොඩක්ම output එකට affect කරන එක ටික select කරගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අපෝ machine learning use වෙන applications can include කරේ. මේව තමයි ගොඩක්ම machine learning use වෙන applications. දැන් මේ තියෙන්නේ speech recognition ගත්තම දැන් ගොඩක් දුරට මේ speech recognition site එකට ඒ වගේම image recognition site එකට research වෙනවා. අපි දෙයක් කිව්වට පස්සේ මොකද කිව්ව කියලා identify කරගන්න. ඒ වගේම සමහරක් cloud එකේ speech recognition හැම use කරලා emotion detection පැත්තට වගේ research වෙනවා. يعني අපි කතා කරන විදිහ අනුව අපේ emotion එක මොකක්ද කියන එක detect කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ මූණේ හැඩේ හැම අඳුරගෙන මේ කෙනා කවුද කියන අඳුර ගන්න. ඒවා යන්නේ image recognition. images අරගෙන අපි කරන දේවල් image recognition යටතේ තමයි යන්නේ. එතකොට ඒ පැත්තටත් ගොඩක් රිසර්ච් දැනෙනවා. ඉමේජ් රෙකග්නිෂන් අරගෙන ඉවෙන් ඉමෝෂන් ඩිටෙක් කරගන්න වගේ. මොකද ඒවට තාම ගොඩක් නැහැ රිසර්චර්ස් වෙලා නැහැ. මොකද අපිට ඇත්තටම මානසික ඉනා වුණාට අපරල් කියන්න බෑ මෙයාගේ ඉමෝෂන් එක මොකද්ද කියලා. අර ඒවා ගොඩක් ලාඩ මූණේ හැඩේ ඇස්වල හැඩේ ඊට පස්සේ නලල ඔය හැම දෙයක්ම හොඳට ඩෙන්ටිෆයි කරගන්න ඕනේ ඉමෝෂන් එක ඩිටෙක් කරන්න. එතකොට ඒවත් මේ ඉමේජ් රෙකග්නිෂන් ඒවත් එක්කම යන මැෂින් ලර්නින් යට තමයි ගන්නේ ගොඩක් දුරට ඒවට AI වගේ තමයි යූස් කරන්නේ. ඒ වගේම ට්‍රැෆික් ප්‍රෙඩික්ෂන් ට්‍රැෆික් ප්‍රෙඩික්ෂන් කියන්නේ ට්‍රැෆික් එකක් තියෙනවද කොහොමද වෙන්නේ කියලා කියන්නේ ඉස්සරහට දැන් ට්‍රැෆික් එකක් තියෙයිද දැන් කියලා ප්‍රෙඩිකට් කරන එක තමයි ට්‍රැෆික් ප්‍රෙඩික්ෂන් කියන්නේ. ඒකත් ඒ අදාළ ෆීචර්ස් කන්සිඩර් කරලා ප්‍රෙඩිකට් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් රෙකමෙන්ඩේෂන්ස්. ඒක ඔයාලට ප්‍රොඩක්ට් රෙකමෙන්ඩේෂන්ස් ගැන හිතාගන්න හොඳම එක්සැම්පල් තමයි Netflix ඒ වගේම YouTube වල රෙකමෙන්ඩේෂන්ස් යූස් කරලා තියෙනවා. දැන් ප්‍රොඩක්ට් රෙකමෙන්ඩේෂන් ගත්තම ප්‍රොඩක්ට්ස් විදිහට AliExpress වගේ ඒ වගේ applications වල මේ recommendations use වෙලා තියෙනවා. ඒ වගේ recommendations යාලා කරන්නේ එකක් තමයි ඒ application එක use කරන කෙනාගේ patterns identify කරගෙන එක product එක බලන එක ගොඩක් එකෙන් research කරනවා. මේ හැම එකක්ම ඒ application එකේ database එකේ save වෙනවා. ඒ වගේම click කරන ඒවා හැම දෙයක්ම ඒ ඇප්ලිකේෂන් එක එයා ඐඩෙන්ටිෆයි කරගෙන ඒවා ගැන ඩීටේල්ස් සේව් කර ගන්නවා. එතකොට ඒ විදිහට බලලා අනිත් එක තමයි ඒ කෙනා ඊට කලින් ගත්ත මොන අයිටම්ස්ද මෙයා ගොඩක් ඉන්ටරෙස්ට් වෙලා තියෙන මොන අයිටම්ස්ද ඒ අනුව බලලා රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තමයි මේ කෙනා වගේ තව තව ඒ විදිහ පැටර්න්ස් තියෙන කවුරු හරි ඉන්නවා නම් එයා අරන් තියෙන මොන අයිටම්ස්ද අර ඒ දේ ඇසෝෂියේෂන්ස් බලලා ඒ අනුව රෙකමන්ඩ් කරනවා. එහෙම තමයි ප්‍රොඩක්ට් රෙකමෙන්ඩේෂන් වෙන්නේ. ගොඩක් Netflix වලදී එහෙම වෙනවා. අපි බලන මූවිස් අපි ඇක්ෂන් මූවිස් වලට ඉන්ටරෙස්ට් නම් අපිට ඒ සම්බන්ධ මූවිස් තමයි රෙකමන්ඩ් කරන්නේ. එතකොට තව එකක් තමයි self driving cars. දැන් self driving cars වලදී එහෙම ගොඩක් මේ AI related පැත්තට use වෙනවා. මොකද signal user 5G ඒ ටෙක්නොලොජි එකත් එක්ක දැන් ඉස්සරහට self driving cars ඒ concept එක එනවා. එතකොට ඒවැදී ගොඩක්ම AI use කරලා ඔය prediction use කරලා ඉස්සරහට මොකද වෙන්නේ කියන අනිවාර්යෙන් බලන්න වෙනවා. traffic එක කොහොමද මොකද ඒ කියන්නේ speed එහෙම වෙනස් කරගන්න. එතකොට ඒ අනුව තමයි decision තනියෙන් අරගෙන car එක drive වෙන්නේ. එතකොට එතෙන්දි තව එකක් නම 5G මෙතන මේ self driving cars ගැන බලද්දි එතකොට ඒකටත් මේ machine learning use වෙනවා. දැන් ඉස්සෙල් කිව්වා වගේ email spamද spam නැත්නම් not spam එකක්ද කියලා බලන්න.
personal assistant කියන්නේ ඔයාලා අහලා ඇති Microsoft Cortana ඒ වගේම Apple Siri ඒ වගේ applications ඒවට යූස් කරලා තියන්නේ මේ AI පැත්තෙන් ඒගොල්ලෝ අපම ආකාර කිව්වට පස්සේ ඊට අදාළව response එක දෙනවා එතකොට ඒ වන් මේ machine learning යටතේ ගන්න applications තව එක තමයි online fraud detection then credit card fraud detection වගේ ගොඩක් පැත්තට applications හැදිලා තියෙනවා එතකොට ඒ වගේම researchers න් ගොඩක් වෙලා තියෙනවා මේ fraud detection වලට financial fraud detection okay මේ credit card fraud detection ඒ වගේ මොකක් fraud එක detect කරගන්න අපේ classification techniques න් ගොඩක්ම use කරන්න පුළුවන් මේකට fraud detection වලට मशीन लर्निंग एप्लीकेशन मिस्सा स्टॉक मार्केट ट्रेडिंग स्टॉक मार्केट गुडा दूर प्रेडिक्शन यूजनवा बाय अंडकोट प्रेडिक्शन हेट वाले मीम अरे वे वालू प्रेडिकर सिस्टम सुनवास्क मेशीन लर्निंग यूस अनेम मेडिकल डायग्नोसिस ऑटोमेटिक लैंग्वेज ट्रांसलेशन लैंग्वेज तव लैंग्वेज ट्रांसलेट करना मेशीन लर्निंग यूज कर यूज करम मेनली फेमस मेशीन लर्निंग एप्लीकेशन्स मेशीन लर्निंग यूज करना मेशीन लर्निंग टूल कथा कर टेंसरफ्लो केरास स्किट लर्न मेशीन लर्निंग पाइथन के लाइब्री स्किट लर्न केरासम बट मेम यूज करेसी मोडल कदागन इवगेम को लैब चुपट नोट चुपट नोटबुक एव ईडी इवे मेशीन लर्निंग कॉड यूज कर मेशीन लर्निंग एक AWS टूल ඊට පස්සේ මහොත් ගතොත් මේකේ ඉන්නේ ඔයාල හඩොප් ගැන දන්නවා දන්න හඩොප් කියලා තියෙනවා ඩිස්ට්‍රිබියුටර් සිස්ටම්ස් ගැන ඉගෙන ගන්නවා නම් එතකොට ඒකෙදි යූස් වෙලා තියෙන අපාච් වලින් දීලා තියෙන ඕපන් සෝස් එකක් තමයි මහොත් කියන්නේ ඒකත් මැෂින් ලර්නින් ටූල් එකක් ඊට පස්සේ තව මෙතෙන්දි මේ වෙකායන් රැපිඩ් මයින් ගත්තොත් ඒකයි නයිම් එකයි ඒවා ඒවත් සොෆ්ට්වෙයාර්ස් ගැන ටූල්ස් මේවැදී ඔයාලට කෝඩින් ලොක් කරන්න දෙයක් නැහැ ඩ්‍රැග් මේ රැපිඩ් මයින්ගෙම ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරලා ඔයාලා ලේසියෙන් මැෂින් ලර්නින් මොඩල් එකක් හදාගන්න පුළුවන් ඒකා එකිනොත් කෝඩින් මුකුත් නැතුව ලේසියෙන් මැෂින් ලර්නින් මොඩල් එකක් හදාගන්න පුළුවන් මේව තමයි දැන් ඉන්ඩස්ට්‍රි එකේ යූස් වෙන ගොඩක් මැෂින් ලර්නින් ටූල්ස් ඒ වගේම පයිතන් කෝඩ්ස් ලියලා මැෂින් ලර්නින් මොඩල් හදාගන්න පුළුවන් ඉතමතරව මේ වගේ රැපිඩ් මයින් එකක් වගේ ටූල් එකක් යූස් කරලා තේසියෙන් එකක් මොඩල් එකක් හදාගන්න පුළුවන්. ඒක තමයි අද මම session එකෙදි කරන්න. Right, thank you Rasika. කට්ටියට ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන් අපිට විනාඩි 5ක් 10ක් 5ක් විතර ගන්න පුළුවන් Q&A session එක. Excuse me. Oh. සර් මට දැනගන්න පුළුවන් computer vision කියන එක ගැන පොඩ්ඩක් ඒකත් මේ AI එක යන side එකක් නේද සර්? computer vision AR VR ගැන දහන්නේ මට නම් අයිඩියා එකක් නෑ මැඩම් මේ 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 මං චුට්ටක් මේ මේ AI side එක පොඩ්ඩක් interested නිසා පොඩ්ඩක් හොයලා බලනවා යගෙන
computer vision එක ඔය අර AR VR කියන අර ඒ සයිඩ් එක බලනවා නම් ඒ බලන්න virtual reality එහෙම ඒ පැත්තට යනවා නම් ඒක මේ machine learning එක කරන් ලොකු සම්බන්ධයක් නැහැ ඒක වෙනම area එකක් දැන් පවතන කතා කරන්නේ කොයි වගේ යූස් කේසයක් වගේ හිතන්නේ කම්පිටිෂන් කියලා එහෙම නෑ මැඩම් මම දැන් අර YouTube වල හැම බලනකොට ගොඩක් මේ මේ මැෂ් කම්පියුටර් විෂන් එක්කලා ඔය මේ 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 කතා කරලා තිනවා සමහර තැන් ඒක මට පොඩ්ඩක් අර මේ මේ කම්පියුටර් විෂන් කියන්නේ මැෂින් ලර්නින් AI සයිඩ් එකත් එක්ක යන එකක්මද කියන එක මට පොඩ්ඩක් මේ මේ පොඩි ඩවුට් එකක් වගේ මං හිතන් රසිකා මේ මෙයා කතා කරන්නේ ඉමේජ් ප්‍රොසෙසින් එක CNN වගේ අපිට යූස් කරන්න පුළුවන් इमेज प्रोसेसिंग के ना ओ एक ना यानी आर्टिफिशियल इंटेलिजेंस पे अत्तर देखो यहाँ ने एआर वीआर के ना ए साइड के यानी मैंने मामा एक न्यूरल नेटवर्क के कने में यानी एआर वीआर का एक संपूर्ण मैंने मामा साइड आकर से क्या थैंक यू राइट साविंदी मनोहर वाले ऐड करना थी ना देखे था कंप्यूटर विजन अर यूज सामान्य इमेज प्रोसेसिंग कॉन्सेप्ट इमेज प्रोसेसिंग एक ट्रेडिशनल वे ट्रेडिशनल क्रम इमेज प्रोसेसिंग करना फिल्टर्स मैनुअली यूज कर इमेज प्रोसेसिंग साइड मेडिकल इमेजिंग साइड ඒ වගේම deep learning use කරලා image processing එහෙම නැත්නම් computer vision task කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය computer vision task ගත්තාම තියෙනවා object detection, localization, segmentation ඒ වගේ computer vision related task තියෙනවා. ඒ දේවල් කරන්න බොහෝ වෙලාවට භාවිතා කරන්නේ ඒ කියන්නේ වර්තමානයේ භාවිතා කරන්නේ deep learning කියන concept එක. විශේෂයෙන් convolutional neural networks ඒ කියන්නේ CNN කියන එක. ඒ වගේම දැන් අලුතෙන් එන field එකක් තියෙනවා self-supervised computer vision කියලා විශේෂයෙන් ඔය medical imaging side එකට අදාළව අර research පැත්තක් එනවා ඒ විදිහට ඒ දේවල් වලින් computer vision කියන concept එකට යන්න පුළුවන් එතනදී අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රධාන වශයෙන් වෙන්නේ ඔය object detection segmentation localization ඒ වගේ tasks thank you Sahindi right प्रश्न reinforcement learning करना एक automatically data clean करना මං reinforcement learning වලට කොහොමද clean වෙන්නේ කියන එක ගැන idea එකක් නැහැ මට. right සවින්දි ඒ ගැන idea එකක් සංගත සවින්දිට idea එකක් තියෙනවා නේද? මමත් reinforcement learning side එකේ applications කරලා නැහැ. හැබැයි Markov decision model එක වගේ models වලදී කරන්නේ යා state එකත් එක්ක බලලා තමා මේ ඩිසිෂන්ස් ගන්න. ඒ කියන්නේ ස්ටේට් එකයි රිවෝඩ් එකයි එක්ක මැච් කරලා තමා ඩිසිෂන්ස් ගන්න. ඒ කියන්නේ එතනදී data cleaning කියන concept එකක් මම දන්න තරමින් නැහැ. හැබැයි මම practically reinforcement learning application එකක් කරලා නැහැ. එහෙනම් මටත් හරියට මේක කියන්න බෑ. හැබැයි මගේ කියවලා තියෙන දැනුමේ හැටියට නම් අර විදියට තමා සිද්ධ වෙන්නේ. එතකොට उदाहरण मुखदेगा दनगा मेकट पीछे मेकट मट
වේදනාවක් දැනෙනවා. ඒක තමයි යාට එන රිවෝඩ් එක. ඒ වගේම දැන් හිතන්නේ එයා ඒකෙන් දැනගත්තා හරි මේක ඇල්ලුවොතින් මට ප්‍රශ්නයක් වෙනවා කියලා. ඊළඟ අවස්ථාවේදී එයා කරන්නේ එයා ළඟට ගිහිල්ලා බලනවා මේ ගින්දර අල්ලන්නේ නැතුව අත ලං කරලා බලනවා මේකෙන් මට ප්‍රශ්නයක් වෙනවද කියලා. ඊට එයා දැනගන්නවා අත ලං කරාම මගේ අත පිච් ඒ කියන්නේ රත් වෙලා පිච්චෙන්න හදනවා. ඒකත් මට වේදනාවක්. එහෙනම් මම අත උනද්දා ගින්දර ලං කරන්නත් හොඳ නැහැ. අර ඒ වගේම දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. ඒ රිවෝඩ් එකෙන් ෆීඩ්බැක් එකක් එනවා. ඒවා මෙෂර් කරන්න වෙනමම අර අපි නෝමල් අනි ඒ කියන්නේ සුපර්වයිස් සහ අන්සුපර්වයිස් ලර්නින් වලදී යූස් කරන ලොස් එක හා සම්බන්ධ ඒ කියන්නේ ඒ වගේම කන්සෙප්ට් එකක් රීන්ෆෝස්මන්ට් ලර්නින් වලත් තියෙනවා. Thank you, miss. Right, take from a podi deyak add karanna. Etakota reinforcement learning waladi api katha karanawa exploration and exploration kela concept deka. Etakota wenne api mokak decision ekak mulinma eya dannaha mona mokadda eya ilagada karanna ona de kela. Aya den mulinma api mehema kawari athariyata passe kohida hari agent eheta meheta gihilla eyata action ekak ganna puluwa. ඊට පස්සේ action kohomada weda karanne kela oya exploration and exploration kela ඒ දෙකෙන් මේව කරන්න පුළුවන් ඔයාලට පොඩ්ඩක් ඕනනම් ඒ දෙක ගැන මේ ස්ටඩි ගන්න එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් කොහමද මේ වැඩ කරන්නේ කියලා රීන්ෆෝස් කරන්න. රයිට්. ඊට පස්සේ නදුන් සමන් ක්‍රිෂ්ණ හන්ද ඕනනම් මිස් අන්ඩර්ග්‍රැජුවට් ලා විදියට අපි ඉන්ඩස්ට්‍රියල් ඇද්දී මැෂින් ලර්නින් ෆීල්ඩ් එකට මිස් ගොඩක් වැදගත් වෙන්නේ ඔටෝ එම්එල් concept දරන් ඉන්නේ නැහැ නැත්නම් python වගේ දෙකින් tensorflow pytorch වගේ framework එක මේ practice වෙන එක මිස් ගොඩක් අපිට advantage එකක් වෙන්නේ industry එකට යනවා නම් graduate කරන විදියට auto ml නම් industry එකට යනකොට ඇත්තට හොඳ දෙයක් නෙවෙයි මගේ opinion එක මොකද අපි code කරලා ගන්න දැනුම ගොඩක් වටිනවා මේ industry එකට යනකොට මොකද අපි රිසර්ච් බේස් හරියට රිසර්ච් කරන කම්පැනි එකට යනවා නම් බොහෝ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉන්න රිසර්ච් එක කරන එක. එතකොට අර පයිතන් දන්නේ නැත්නම් සහ පයිතන් එකත් එක්ක සම්බන්ධ වෙච්ච මේ දැන් රසිකා කිව්වා වගේ එක එක ලයිබ්‍රරිස් තියෙනවා එක එක IDs තියෙනවා එක එක tools තියෙනවා ඒ දේවල් දන්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක් මොකද ඉන්ටර්විව් එකේදී ඔයාගේ coding knowledge එක අනිවාර්යෙන් check කරන මොන ඒ කියන්නේ ML ද SE ද කියන එක අදාළ නැහැ coding knowledge එක අනිවාර්යෙන්ම check කරන දෙයක් ඊළඟට algorithms ඒ වගේ concept අනිවාර්යෙන් ඒ basic SE concepts අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ ML engineer කෙනෙක් වුණත් ඒකම තමයි ඒකටම දැන් සාවින් කිව්වා වගේම python කියන එක මටත් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් python කියන ලැන්ග්වේජ් එක මොකක් හරි මැෂින් ලර්නින් වලට සූටබල් ලැන්ග්වේජ් එකක් ඉගෙනගෙන තියෙන්න ඕනේ තමයි නැත්නම් දැන් හිතන්න ඔයාලා රැපිඩ් මයින් වගේ ටූල් එකක් යූස් කරලා මොඩියුල් හදලා තියෙනවා නම් ඒත් ඔයාලා python වගේ ලැන්ග්වේජ් එකකින් try කරලා නැත්නම් දැන් ඔයාලා මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දානවා නම් ඒ කම්පැනි එකේ ටූල් එක යූස් කරන්නේ නැත්නම් නැත්නම් එහෙම නැතු හරි ඔයාලා රිසර්ච් ලෙවල් එකේ නම් තියෙන්නේ මොන හරි ඇප්ලිකේෂන් එක මැෂින් ලර්නින් එතකොට ඕගොල්ලෝ කන්සිඩර් කරන්නේ නැහැ ඉතින් අර python වගේ ලැන්ග්වේජ් එක දැනගෙන මැෂින් ලර්නින් කරන එක තමයි ගොඩක්ම හොඳ. තව දෙයක් කියන්නම් මේ auto ml කියන concept එක concept එකක්. එතකොට ඒකේ එක එක vendors ලා ඉන්නවා. ඒ කියන්නේ AWS වෙන්න පුළුවන්, Azure වෙන්න පුළුවන් එක එක vendors ලා ඉන්නවනේ. එතකොට දැන් company එකේ policy එක සමහර විට AWS use කරන එක වෙන්න පුළුවන්. ඒතර ඔයා ඉගෙනගෙන තියෙන ඒෂන් වෙන්න පුළුවන්. අර ඒ වගේ mismatches උත් තියෙන ඉඩ තියෙනවා ඉන්ඩස්ට්‍රි එකට යනකොට. ඒ වගේම තමයි තව එකක් තමයි ඉන්ඩස්ට්‍රි එකේ තාම machine learning කියන එක අපේ ලංකාවේ ගොඩක් දුරට research level එකේ තමයි තියෙන්නේ. සමින් එහෙම නේද? ඔව්. WSO2 ගත්තා තාම research projects වලට තමයි machine learning use කරන්නේ ගොඩක් වෙලාවට. ඒ වගේ දැන් මම ADL එක ගත්තත් ඒකේ ගොඩක් රිසර්ච් ප්‍රොජෙක්ට්ස් වලට තමයි මැෂින් ලර්නින් මේ AI සයිඩ් එක යූස් කරන්නේ. එතකොට යාලා ගොඩක් මෙතකොට Python වගේ ලැන්ග්වේජ් එක තමයි ඒගොල්ලෝගේ ඇප්ලිකේෂන්ස් හදන්නේ. කියන්නේ රිසර්චස් කරන්නේ. එතකොට එහෙම ලැන්ග්වේජ් එකක් එක්ක ඒක කොහොමද වෙන්නේ කියන එක දැනගෙන ඉන්න ඕනේ.
එක තමයි ගොඩක්ම හොඳ දේ. and then normal අර වගේ model එකක් හදන්න පුළුවන් අර tool එකක් use කරලා but ඒ application එකේ මොකද කියන්නේ? ඒ machine learning algorithm එකේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නැත්නම් කියන්නේ ML engineer කෙනෙක් විදිහට ඒක මම හිතන්නේ අමාරුයි යන්න. right yes go ahead right ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා AI ML technical use tool use කරන්න ඕන computer requirements කොහොමද කියලා අනේ performance අහලා තියෙන computer ආව නංග යක් කියන්නේ නෑ රසක කියන්නේ ආ මං කියන්නේ කි ग्राजुएट cloud services use කරලා කරන්න පුළුවන් කියන්නේ collab වුණත් මම personally මගේ research එක කරද්දී use කරේ collab undergraduate research එක. එතකොට අර ඒ වගේ මේ tools use කරලා අපිට මේ local machine එකට weight එක දෙන්නේ නැතුව මේ models train කරන්න පුළුවන්කම තියෙනවා. right තව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා ඉගෙන ගන්න පුළුවන් රිසෝර්සස් මොනවද YouTube channels මොනවද කියලා. YouTube channels ටිකක් මම මේකට දාන්න තියෙනවා. තව මොන හරි රිසෝර්සස් තියෙනවද රසිකා සවින්දි ඔයගොල්ලෝ යූස් රිෆර් කරන්න? මම ප්‍රසන්ටේෂන් එකේ අගට ඇත්තටම රිසෝර්සස් ටිකක් ඇඩ් කරා. රයිට් රයිට්. එහෙනම් අපි එතනදී ඒක කතා කරමු. රයිට්. ඕකේ. රයිට්. තව මොන හරි ප්‍රශ්න තියෙනවද? right එහෙනම් අපිට පුළුවන් ඊළඟ session එකට join වෙන එක සම්බන්ධ කරන්න. ඇත්තටම first session එකේ මම හිතන ඔයගොල්ලන්ට හොඳ idea එකක් ඉන්නේ නැති කියලා මේ machine learning ගැන රසිකගේ presentation එක. thank you රසික. right එහෙනම් අපි සම්බන්ධගේ presentation එකට යමු. සම්බන්ධ okay screen එක පේනවද? ඔව් පේනවා. මං මුලින්ම මං ගැන කෙටි හඳුන්වා දීමක් කරලා පටන් ගන්නම්. මගේ නම සවින්දි ජේනායක. මම කැලණිය විශ්වවිද්‍යාලයේ මුරුදුගංගේ ඉංජිනේරු වංශයේ ආදි විද්‍යාර්ථී. දැනට මම WSO2 ආයතනයේ මැෂින් ලර්නින් ඉංජිනේර කෙනෙක් විදිහට කටයුතු කරනවා. අපි කරන රිසර්ච් බොහෝ දුරට අයිති වෙන්නේ සිස්ටම් පර්ෆෝමන්ස් කියන ඩොමේන් එකට. ඒ වගේම ඉන්ටග්‍රේටඩ් සිස්ටම් වල තියෙන එක එක දේවල් රිලේටඩ් රිසර්චස් තමයි අපි කරන්නේ. ඊට අමතරව මම පර්සනලි මගේ කැමැත්ත තියෙන්නේ AI for healthcare කියන සයිඩ් එකට. ලංකාවේ නම් ඒ සයිඩ් එක නැහැ. ඊට අමතරව AI එහෙම නැත්නම් deep learning machine learning use කරලා කරන music industry එකේ තියෙන application වලටත් research වලටත් මම ගොඩක් කැමතියි. ඉතින් අපි අද මේ session එකේදී කතා කරන්න හිතන් ඉන්නේ deep learning කියන concept එක ගැන. deep learning ගත්තාම ඔගොල්ලෝ මේ වචන හුඟක් අහලා ඇති පාවිච්චි වෙනවා. අපි අද බලමු මොකක්ද අතර මේකෙදි වෙන්නේ කියන දේ පිළිබඳව. විශේෂත්වය තියෙන්නේ මේ deep learning කියන concept එක එක ශාස්ත්‍රයකට විතරක් සීමා වෙච්ච concept එකක් නෙවෙයි. සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තත් කෘෂි කර්ම ශාස්ත්‍රය ගත්තත් ඊළඟට ඔය ඉන්ඩස්ට්‍රි එක එක සිස්ටම් පර්ෆෝමන්ස් වගේ ශාස්ත්‍ර ගත්තත් ඒ හැම ශාස්ත්‍රයක් පුරාම මේ ඩීප් ලර්නින් කියන කන්සෙප්ට් එක පැතිරලා තියෙනවා. ඒතට ඔයා කැමති මොන වගේ ඇප්ලිකේෂන් ඩොමේන් එකකටද ඔයාට ඩීප් ලර්නින් යූස් කරලා ඒ ඇප්ලිකේෂන් ඩොමේන් එකට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ විශේෂත්වය වෙන්නේ මේකෙන් ගොඩාක් රිසර්ච් ඔපචුනිටීස් වගේම
උසස් අධ්‍යාපනයකට යන්න හිතන් ඉන්නවා නම් ඒ වගේ අවස්ථාවලටත් හොඳ අවස්ථාවක් තමයි මේ deep learning භාවිතා කරන එක. අද session එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපේ මනුෂ්‍යයෙක්ගේ මේ මොළය ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මුලින්ම ඊට පස්සේ අපි බලමු deep neural network කියන concept එකේ building block එක. ඒ කියන්නේ කුඩාම මේ concept එක සහ ඒකෙන් කොහොමද deep neural network එකක් build වෙන්නේ කියන එක. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද deep neural net එක තමන් කරන කාර්ය කරන්නේ ගණන් ගන්න කියන එක. ඊටත් පස්සේ අපි ඔය deep neural network වල තියෙන එක එක ප්‍රභේද ටිකක් කතා කරලා ඒවා applications ටිකක් බලමු. ඒ වගේම අලුතෙන්ම මේ පහුගිය අවුරුදු කිහිපය ඇතුළත මේ කතාබහට ලක් වෙච්ච එක එක applications එක එක නැගී එන areas මොනවද කියලා deep learning side එකේ බලමු. අන්තිමට අපි කතා කරමු කොහොමද අපි අලුතෙන්ම මේ field එකට එනවා නම් කොහොමද අපි මේ මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ කොහොමද අපි අපේ profile එක build up කරන්නේ කියන එක ගැන පොඩි කතාබහක් කරමු. ඉතින් මුලින්ම කොහොමද අපේ human කෙනෙක්ගේ එහෙම නැත්නම් මිනිස්සෙක්ගේ මොළය කටයුතු කරන්නේ? මොළය conceptually මේ දේවල් true නෙවෙයි conceptually විද්‍යාඥයෝ හිතාගෙන ඉන්නේ මොළය තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වුණු ස්නායු පද්ධතියක් කියලා neuron set එකක්. ඒගොල්ලෝ කරන්නේ මොකක් හරි තමන්ට එන සංවේදනයක් මත depend වෙලා එක එක decisions ගන්න එක 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 තීරණ ගන්න එක. අපි උදාහරණයක් අරගෙන බලුවොත් හිතන්න කවුරු හරි ඔයාට පංච් කරනවා කියලා. එතකොට ඇස් දෙකෙන් අපි දකිනවා යම්කිසි වස්තුවක් මේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහා තියෙනවා කියලා. එතකොට ඒක අඳුනගන්න අපේ මොලේ එක ස්නායු කොටසක් කැප වෙලා ඉන්නවා. ඒ වගේම තවත් ස්නායු කොටසක් කැප වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. මේ චලනයක් හඳුනා ගන්න වස්තුවක චලනයක් හඳුනා ගන්න. එතකොට මේ ස්නායු කොටස් දෙකම එකවර උත්තේජනය වුණාම ඒ දෙගොල්ලෝ එකතු වෙලා තවත් ස්නායු කොටසක් උත්තේජනය කරනවා වෙන්න පුළුවන්. ඒ ස්නායු කොටස කරනවා වෙන්න පුළුවන් චලනය වෙන වස්තුවක් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ ස්නායු කොටස විසින් තවත් ස්නායු කොටසක් උත්තේජනය කරනවා වෙන්න පුළුවන්. ඒ ස්නායු කොටසින් යම් කිසි අනතුරක් හඳුනා ගන්නවා වෙන්න පුළුවන්. මේ ආකාරයට අන්තිමට මේ ස්නායු කොටස විසින් තවත් ස්නායු කොටසක් උත්තේජනය කරලා එයාගෙන් ක්‍රියාවක් කරව ගන්නවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔළුව මේ ඉවතට ගන්නවා වෙන්න පුළුවන්. මේ විදිහට එක අපේ තියෙන එක එක සෙන්සර්ස් එක එක සංවේදනා වලින් අපි ඉන්පුට්ස් අරගෙන ඒ ඉන්පුට්ස් ඒ තොරතුරු මොළේ තියෙන මේ එකිනෙකට සම්බන්ධ වෙච්ච ස්නායු පද්ධතිය ඔස්සේ ගමන් කළා අන්තිම තීරණයක් ගන්න එක තමයි මොළේ කාර්යභාරය වෙන්නේ කියලා අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ මොළේ ඩිසිෂන් එකක් ගන්න තීරණයක් ගන්න කුඩාම එකකේ වෙන්නේ එතකොට මේ පුංචි ස්නායුවක්. අපි මේ ස්නායුවක් දිහා බැලුවොත් ස්නායුවේ කොටස් කිහිපයක් තියෙනවා. බයොලොජි ලෙසන් එකක් නෙවෙයි මේ ඩෙන්ඩ්‍රයිට්ස් කියලා කියන කොටසෙන් අපි ඉන්පුට් එකක් ගන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ නියුක්ලස් එකෙන් අපි බලනවා මේ ආපු ඉන්පුට් වලින් මොන මොන ඉන්පුට් මට වැදගත්ද ඒ ඉන්පුට් මට කොච්චර වැදගත්ද කියන එක. හරිද? ඒ දෙයින් තමයි නියුක්ලස් එක තීරණය කරන්නේ මම උත්තේජනය විය යුතුයිද නැද්ද කියන දේ. අපි හිතමු නියුක්ලස් එක හිතුවා කියලා. හරි, මම මට මේ ආපු ඉන්පුට්ස් මට වැදගත්. එහෙනම් මම දැන් ඇක්ටිවේට් වෙනවා, උත්තේජනය වෙනවා. ඒ තොරතුර පාස් වෙනවා එක්සෝන් එක දිගේ. එයත් එක්ක කනෙක්ට් වෙලා ඉන්න තවත් ස්නායු වලට. එතකොට ඒ විදිහට තමයි තොරතුරු ගලා යන්නේ මේ ස්නායුව හරහා. වැදගත්ම දේ මෙතනදි මතක තියාගන්න ඕනේ ස්නායුව නියුක්ලස් එක තීරණයක් ගන්නවා මට එන ඉන්පුට්ස් අනුව මේ ඉන්පුට්ස් කොච්චර මට වැදගත්ද සහ මේ ඉන්පුට්ස් නිසා මම උත්තේජනය විය යුතුද නැද්ද කියන එක. ඉතින් අපි මේක පොඩි උදාහරණයකින් හිතලා බලමු. අපි හිතමු අපිට අංක දෙකක් දීලා තිනවා 8යි 9යි.
අපි අඳුර ගන්න ඕනේ මේ අංක. හිතන්න අපේ මොලේ තියෙන එක ස්නායුවක් හැදිලා තියෙනවා ට්‍රෝමක් හඳුනගන්න. අනෙක් ස්නායුව හැදිලා තියෙනවා සිරස් රේඛාවක් හඳුනගන්න. මේ ස්නායු දෙකම එකවර උත්තේජනය වුණොත් ඒ ස්නායු දෙක විසින් තවත් ස්නායුවකට සිග්නල් කරනවා උත්තේජනය වෙන්න කියලා. ඒ ස්නායුව විසින් අංක 9 හඳුනා ගන්නවා වෙන්න පුළුවන්. දැන් මම මේක අඳුන ඒ කියන්නේ තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම එක ස්නායුවක් වෘත්තයක් හඳුනා ගන්නවා එක ස්නායුවක් සිරස් රේඛාවක් හඳුනා ගන්නවා කියලා කිව්වට මේක මෙච්චරම සරල නැහැ. සමහර විට අපේ මොලේ දකිනවා වෙන්න පුළුවන් එක එක් ස්නායු සෙට් එකක එකතුවකින් එජස් ඒ කියන්නේ කෝණයන් එක එක එළිය අඳුර අඳුනාගෙන එක එක කෝණයන් අඳුරා ගන්නවා වෙන්න පුළුවන්. එහෙම අඳුනගෙන උදාහරණයක් විදිහට මෙතන රවුම අඳුනා ගන්න දායක වෙනවා වෙන්න පුළුවන් තවත් එජස් හඳුනා ගන්න ස්නායුන් හතරක එකතුවක්. එතකොට මේ ස්නායුන් හතරම එකට උත්තේජනය වුණොත් තමයි අර රවුම හඳුනා ගන්න ස්නායු උත්තේජනය වෙන්නේ. මේ ආකාරයට අර සිරස් රේඛාව හඳුනා ගන්න ස්නායුත් දෙකක් දායක වෙනවා වෙන්න පුළුවන්. මේ ස්නායු දෙක එකතු වෙලා අර මේ රේඛාව හඳුනා ගන්න ස්නායු උත්තේජනය කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ල දෙන්නම එකතු වෙලා ඒ කියන්නේ රවුමයි සිරස් රේඛාවයි එකතු වෙලා අර අංක 9 හඳුනා ගන්න ස්නායු උත්තේජනය කරනවා වෙන්න පුළුවන්. මේ විදිහට චූටි චූටි ඉන්පුට්ස් එකට එකතු වෙලා ලොකු ඩිසිෂන් එකක් ගන්න දායක වෙනවා. හරිද? එතකොට අපි බලමු මේ කන්සෙප්ට් එක කොහොමද න්‍යූරල් නෙට්වර්ක් ඩීප් න්‍යූරල් නෙට්වර්ක් කියන කන්සෙප්ට් එකත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. එතකොට අපි කලින් කතා කරපු කුඩා මේකකේ ස්නායුව අපි මැත්ස් යූස් කරලා ගණිතය යූස් කරලා මොඩල් කරනවා න්‍යූරෝන් එකක් කියන කන්සෙප්ට් එකට. මෙතනදී වෙන්නේ ඔයාලට මතක නම් මම කලින් කිව්වා ඩෙන්ඩ්‍රයිට්ස් එකෙන් එන ඉන්පුට්ස් අපි බලනවා කොච්චර වැදගත්ද කියලා නියුක්ලියස් එක හරහා කියලා. එතකොට ඒ විදිහටම මැතමැටිකල් මොඩල් එකටත් ඉන්පුට්ස් එනවා. ඒ ඉන්පුට්ස් හැම එකටම weight එකක් කියලා concept එකක් තියෙනවා. මේ weight එක කියන්නේ neuron එකට මේ input එක කොච්චර වැදගත්ද කියන හඟවන එක variable එකක්. ඊට පස්සේ මේකේ තව activation function කියලා concept එකක් තියෙනවා. මෙතනදී අත්‍තරම් වෙන්නේ අපි input එකයි weight එකයි අතර dot product එක අරගෙන ඒකට bias එක කියලා තව එකක් add වෙනවා. ඒක activation function එක හරහා යනවා. මේ maths part එක ඔයගොල්ලෝ පස්සේ තව ටිකක් කියවලා බලන්න. මම ඒකේ in depth යන්නේ නැහැ. මොකද එතකොට ගොඩක්ම theoretical වෙන නිසා. අපි දැන් ඒ කතා කරපු perceptron එක ඒ mathematically අපි අර ස්නායුවක් model කරේ එක ඒක එකමත එක වැටිලා ස්ටැක් වෙලා මල්ටි අවුට්පුට් පේස්ටඩ් පර්සෙප්ට්‍රෝන් කියන කන්සෙප්ට් එක පහු කාලෙක හැදෙනවා. හැබැයි මේ රිසර්ච් හොයාගත්තේ අත්‍තරම් පර්සෙප්ට්‍රෝන් කියන කන්සෙප්ට් එක හොයාගත්තේ 1950 ගණන්වල අග වගේ. හැබැයි මේ මල්ටි අවුට්පුට් පර්සෙප්ට්‍රෝන් එහෙම නැත්නම් ඩීප් න්‍යූරල් නෙට්වර්ක් කියන කන්සෙප්ට් මේ ඒත් හා සමගම ආපු කන්සෙප්ට්ස් නෙවෙයි. මොකද ඒ කාලේ මේ රිසර්ච් වලට මෙච්චර ඉක්මනට ජනප්‍රිය වෙන්න අවස්ථාවක් තිබුණ නැහැ. මොකද මේ ඒ කාලේ තිබ්බ කම්පියුටර්ස් වල පවර් එක දැනට කම්පයා කරාම හුඟක් අඩු නිසා. ඒ නිසා මිනිස්සු පියවරෙන් පියවර තමයි මේ ඩීප් න්‍යූරල් නෙට්වර්ක් කියන කන්සෙප්ට් එකට පර්සෙප්ට්‍රෝන් එකේ ඉඳන් ආවේ. එතකොට දැන් පර්සෙප්ට්‍රෝන් එකෙන් පටන්ගෙන පර්සෙප්ට්‍රෝන් කීපයක් එකමත එක තියලා මල්ටි අවුට්පුට් පර්සෙප්ට්‍රෝන් කියන කන්සෙප්ට් එකට ආවා. ඊට පස්සේ එයින් අර එකමත එක තියලා එක ලේ එකක් හදාගත්ත එක ඒගොල්ලෝ මල්ටි ඒ කියන්නේ මල්ටිපල් ලේයර්ස් වලට ගිහිල්ලා එක හිඩන් ලේ එකක් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ අවුට්පුට් ලේ එකයි ඉන්පුට් ටිකයි අතර මැද තවත් ලේ එකක් ඇවිල්ලා තිනවා. ඒ විදිහට තමයි සිංගල් ලේ නියුරල් නෙට්වර්ක් කියන එක ආවේ. මේ විදිහට පොඩි පොඩි පියවරවල් වලින් තමයි ඩීප් නියුරල් නෙට්වර්ක් කියන කන්සෙප්ට් එකට ආවේ. හැබැයි අපි හිතුවොත් මේ 1950 ගණන් වල අඳුන්නා දීපු කන්සෙප්ට් එකක් මෙච්චර කල් ගිහිල්ලා ජනප්‍රිය වුණේ කියලා. ඒකට හේතුව තමයි
දැන් ලෝකේ ගත්තොත් data කියන එක දැන් අපි අපි දන්නවා අපි පොඩි කාලේ වගේ නෙවෙයි දැන් ඉන්ටර්නෙට් භාවිතය හුඟක්ම වැඩි වෙලා තියෙනවා හැම කෙනාම අතේ smart device smart phone එකක් එහෙම නැත්නම් smart device එකක් තියෙන තත්ත්වෙට third world country එකක් වෙලා ලංකාවත් ඇවිල්ලා තියෙනවා ඒ තරමට ඉන්ටර්නෙට් එකට access වැඩි වෙනවත් එක්කම අර ලෝකෙටම උදාහරණ data ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා social media ඊළඟට තව වෙනත් වෙනත් platform උදාහරණයක් විදිහට social media නෝනත් medium වගේ platform ගොඩක් තොරතුරු express වෙන තැන් තියෙනවා ඒ වගේම ගොඩක් electronic sensors වගේ දේවල් ජනප්‍රිය වෙලා තියෙනවා හුඟක් environment එකෙන් පරිසරයෙන් දේවල් ගන්න පුළුවන් sensors වැඩි වෙලා තියෙනවා මේ හේතුව නිසා ලෝකයේ වෙනදට වඩා ඒ කියන්නේ ඒ ඒ කාලයට වඩා වැඩිපුර data available වෙලා තියෙනවා ඒ විදිහටම ගත්තොත් අනික් දේ තමයි devices වල දියුණු වීම උදාහරණයක් විදිහට GPU TPU කියන concept එක ඒ වගේම cloud කියන concept එක අපි ගත්තොත් TPU කියන්නේ ඔය tensor processing වලටම specialize වෙච්ච architecture එකක් ඒ වගේම cloud concept එක ගොඩක් දැන් ජනප්‍රිය වෙලා තියෙනවා එක එක vendors ලැවිලා තියෙනවා AWS, Azure, Google ඒ වගේ. ඒත් එක්කම අන්තිම දේ තමයි රසිකක්කා කියපු concept එක. ඒ තමයි ගොඩක් machine learning related tools දැන් තියෙනවා. ඒ හින්දා මේ අර අපි දැක්ක deep neural network එකක් ලියන්න උනත් යන්නේ line දෙකක් තුනක් වගේ සුළු ගණනක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් හින්දා මේ concept එක අද වෙනකොට ඒ කියන්නේ මේ දශකයේ වගේ වෙනකොට හුඟක් ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් අර අතරමැද හිර වෙලා තිබිච්ච research deep neural network side එකට යන research දැන් ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන මේක හින්දා. ඉතින් අපි කතා කරපු perceptron එක එකමත එක තියලා layers ඒ වගේම එකම ලේකේ මල්ටිපල් නියුරෝන්ස් තියෙන විදිහට හදලා මේ විදිහට ලොකු ලේයර්ස් ගානක් එකතු කරලා තමයි ඩීප් නියුරල් නෙට්වර්ක් එකක් කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරපු අර අංක 9 හඳුනා ගන්න උදාහරණ තමයි මේ මෙතන ඩීප් නියුරල් නෙට්වර්ක් එකකින් වෙන විදිහ පෙන්වුම් කරන්නේ. දැන් අපි බලමු deep neural network එකක ඒ කියන්නේ deep neural network එක කොහොමද අපි අපිට ඕනේ කාර්ය කරන්න train කරගන්නේ කියන එක මුලින්ම අපි කරන්නේ model එකක් initialize කරනවා ඒ කියන්නේ කොච්චර layers ගන්නක් තියෙන්න ඕනද ඒ හැම ලේයකෙම තියෙන්න ඕනේ neurons ගන්න කීයද කියන දේ අපි specify කරනවා ඊට පස්සේ අපි ඒකට initial weight එකක් දෙනවා මේ ඉන්පුට් එක සහ නියුරෝන් එක අතර සහ නියුරෝන් දෙකක් අතර weight එකක් තියෙනවා. ඒ weight එක අපි initially අපිට හිතන random ප්‍රමාණයක් කියනවා. ඒ විදිහට දීලා අපි කරන්නේ මොකක් හරි ඉන්පුට් එකක් දෙනවා. උදාහරණයක් අපි කලින් ගත් උදාහරණයක් ගමු අංක 9. දැන් මේක අපි දුන්නන් පස්සේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට මේ ইনফরমේෂන් එක ප්‍රොපගේට් වෙලා යනවා මේ left to right information flow එකට අපි කියනවා forward propagation කියලා ඒ කියන්නේ neural network එක input එකේ ඉඳන් prediction එක දක්වා තියෙන ගමන දැන් මේ prediction එක අපි මේ එක data point එකයි නිදුන්නේ එතකොට මේ prediction එක සමහරට මෙයා කියනවා වෙන්න පුළුවන් මේක අට කියලා. ඇයි? අර මෙයා නිකන් අලුත් උපන් දරුවෙක් වගේ. එයා කිසිම එන්වයරන්මන්ට් එකකින් data ටිකක් අරගෙන නැහැ ඉගෙන ගන්න. ඒ නිසා එයා දන්නේ නැහැ ඇත්තටම මේක මොකද්ද කියලා. මොකද අපි initial weight එකක් නේ දුන්නේ. අපි නිකන් random weight එකක් දුන්නේ. ඉතින් ඒ හින්දා මේ දෙක අතර සමහර විට ආරම්භයේදී ලොකු gap එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒක තමයි loss එක කියලා කියන්නේ. අපි loss එකෙන් හඳුනාගන්නේ එයා කොච්චර ඇක්චුවල් එකෙන් ඇඩ් වෙලා තියෙනවද කියන එක. ඊට පස්සේ
අපි ඒ ඒක යූස් කරලා ගණනය කරනවා අපි කොච්චරක් මේ අපි දීපු ඉනිෂියල් වේට්ස් වෙනස් කරන්න ඕනද කියන එක ඊට පස්සේ ඒ ইনফরমේෂන් මත ඩිපෙන්ඩ් වෙලා අපි මේ ඉනිෂියල් වේට්ස් අප්ඩේට් කරලා සෝරි ඉනිෂියල් වේට්ස් අප්ඩේට් කරන එකට අපි කියනවා බෑක්වර්ඩ් ප්‍රොපගේෂන් එකක් කියලා එතකොට දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට ইনফরমේෂන් ගලාගෙන යනවා මේ ෆෝවර්ඩ් ප්‍රොපගේෂන් එකයි බෑක්වර්ඩ් ප්‍රොපගේෂන් එකයි එකතු වෙලා අපි අපි කියන්නේ එකතු වුණාම අපිට එන්නේ ඉපොක් එකක් එහෙම නැත්නම් ඉටරේෂන් එකක් කියන කන්සෙප්ට් එක. එතකොට ඔයාලා අහලා ඇති සමහර විට ඔය කට්ටිය කතා කරනකොට කියනවා අපි ඉපොක් 20කට මේක ට්‍රේන් කරනවා. ඒ ඒ අයිඩියා එක තමයි මෙතන තියෙන්නේ. එක ෆෝවර්ඩ් ඇන් බෑක්වර්ඩ් ප්‍රොපගේෂන් එක. ඊට පස්සේ අපි මේ ට්‍රේන් කරනවා කියන එකේදී කරන්නේ ඇත්තටම අපි ගොඩක් data points මේකට දෙනවා සහ ගොඩක් පාරක් මේක iterate කරනවා. Finally වෙන්නේ මේ network එක තමන්ගේ weights මේ එක එක iteration එකේදී adjust කරගෙන අර feedback එක මත depend වෙලා එයාගේ weights ටික adjust කරගන්නවා. අන්තිමට අපේ measurement of success අපි කියමු accuracy එක කියලා උදාහරණයක් විදිහට අපි හිතමු accuracy එක මත depend වෙලා අපි තීරණය ගන්න. ඒ accuracy එක හොඳ තැනක් වෙනකන් අපි මේක මල්ටිපල් ටයිම්ස් ගිහිල්ලා වේට් එක ඇඩ්ජස්ට් කරගන්නවා මේ විදිහට තමයි මොඩලයක් ලර්න් වෙන්නේ ඒකෙදි තව වැදගත් කන්සෙප්ට් දෙකක් තියෙනවා ඕවර් ෆිටින් අන්ඩර් ෆිටින් කියලා මම ඒ දෙක ගැන කතා කරන්නේ නැහැ දැන් ඔයාලට වැඩිදුර කියවන්න පුළුවන් මේ කන්සෙප්ට් එක ගැන ඒකෙදි කියන්නේ අර ට්‍රේනින් ඩේටා එක දැක්කලා හින්දා සමහරට ට්‍රේන් ඩේටා එක මතක තියාගන්නවා වගේ වෙන්න පුළුවන් මොඩල් එක ඒ වගේ අවස්ථාවකට යන්න නොදී අපි මොඩල් එක නවත්ත ගන්න ඕනේ ඒ දේවල් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. දැන් අපි ඩීප් නියුරල් නෙට්වර්ක් එකක් කියන එක ගැන කනේ. ඔයාලට අයිඩියා එක දෙන්න මම යූස් කරේ කම්පියුටර් විෂන් රිලේටඩ් එක්සැම්පල් එකක්. කියන්නේ අපි කරේ අංක 9 හඳුනගන්න එක. ඒ වුණාට මේකේ ගොඩක් වෙන ඇප්ලිකේෂන්ස් තියෙනවා. සහ මේ වැනිලා DNNs වෙන වෙන කන්සෙප්ට් එකතු වෙලා තව ඉම්ප්‍රූව් වෙලා තියෙනවා. මේක නිසා තවත් deep neural network families ගොඩක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි මේ section එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ deep neural network families මොනවද සහ ඒවා ප්‍රායෝගිකව මොන වගේ use cases වලටද use වෙන්නේ කියන එක. පළවෙනිටම අපි කතා කරමු convolutional neural networks කියන concept එක. මේක ප්‍රධාන වශයෙන් යූස් වෙන්නේ කම්පියුටර් විෂන් සයිඩ් එකට. හැබැයි මේක තව දේවල් වලටත් යූස් කරන්න පුළුවන්. මේක එන්න ඉන්ටියුෂන් එක කියන්නේ මේක එන්න හේතු උනේ මිනිස්සු බැලුවා දැන් මේ පූසා ඉඳගෙන ඉඳියත්, නිදාගෙන හිටියත්, කකුල් දෙකෙන් හිටගෙන හිටියත් මොන වුණත් මේ පූසාගේ තියෙන ෆීචර්ස් අඳුනගන්න මොඩල් එකට පුළුවන් වෙන්න ඕනේ. ඒ හින්දා අපිට ෆිල්ටර් එකක් කියන එක මුළු ඉමේජ් එක පුරාම ඇප්ලයි කරන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. මේ වගේ කන්සෙප්ට්ස් නිසා convolutional layers කියන කන්සෙප්ට් එක ඇති වුණා. මේකත් deep neural network වල එක කොටසක් කියලා කියන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගිකව ගත්තාම මේක ගොඩාක් තැන්වලදී යූස් වෙනවා. කලින් session එකේදී ඔයගොල්ලන්ට මතක ඇති self driving cars ගැන කතා කරා. ඒකෙදිත් අපි object detection side එක කරනවා පාරේ තියෙන වාහන අඳුන ගන්න. ඊට අමතරව හුඟක් මේක use වෙන field එකක් තමයි medical imaging කියන field එක. segmentation කියලා කියන්නේ ඇත්තරම මේ pixel level එකෙන් අපි අඳුර ගන්නවා එක එක දේවල් එක එක image එක ඇතුළේ තියෙන කොටස්. එතකොට segmentation use කරලා අපිට පුළුවනි MRI එක ටියුම එකක් තියෙන කොටස් මොනවද කියලා අඳුනගන්න. ඒ මගෙන් වෛද්‍යවරුන්ට පහසුවක් වෙන්න පුළුවන්. මේ ලේසියෙන් patient කෙනෙක්ගේ data ආවහම patient කෙනෙක්ගේ scans ආවහම එක එක ලෙඩ රෝග අඳුනගන්න. ඉතින් ඒ වගේ දේවල් වලට බහුලව convolutional neural networks කියන එක භාවිත කරනවා. ඊට අමතරව මේ ඔය පරණ grayscale images තියෙන ඒවා colorize කරන්නත් ඒවා වර්ණවත් කරන්නත්
මේ CNN කියන concept එක භාවිත කරනවා. ඒ වගේම කලින් session එකේදී කතා කරා වගේ face recognition ඊළඟට emotion detection වගේ concept වලටත් මේක භාවිත වෙනවා. හැබැයි මං කිව්වා වගේ computer vision domain එකකින් එළියට ගිහිල්ලා CNNs භාවිත වෙනවා වෙනත් application domains වල. උදාහරණයක් විදිහට music කියන එක ගත්තොත් ඒකේ genre recognition වලට ඒ කියන්නේ pop මේ මියුසික් එකක් ගත්තාම ඒක pop වලට දායිති වෙන්නේ classical වලට දායිති වෙන්නේ අර ඒ වගේ දේවල් අඳුනා ගන්නත් CNN use වෙනවා. ඒ වගේම time series data වලටත් සමහර තැන් වලදී use වෙනවා. හැබැයි වැඩිම ප්‍රමාණයක් මේක use වෙන්නේ computer vision කියන site එකට. ඊට පස්සේ වැඩිම ජනප්‍රිය තවත් එක neural network වර්ගයක් තමයි recurrent neural networks කියලා කියන්නේ. මේක අපි උදාහරණයක් එක හිතමු. අපි හිතමු Mary went to well. She fell down. එතකොට අපි දෙවෙනි වාක්‍ය විතරක් මිනිස්සෙක්ට කිව්වොත් ඒ මිනිස්සත් අහනව නේද කවුද she කියලා කියන්නේ කියලා. අර ඒ වගේම computer එකටත් මේ system එකටත් කන්ටෙක්ස්ට් එක වැදගත් වෙනවා. නැත්නම් යාට දෙයක් තේරුම් ගන්න අමාරුයි. ඒ කන්ටෙක්ස්ට් එක ප්‍රිසර්ව් කරන්න ඕනි කියන concept එකෙන් තමයි RNNs කියන deep neural network එක මේ අඳුන්වලා දෙන්නේ. එයාලට හැකියාව තියෙනවා කලින් information මතක තියාගන්න ටික කාලෙකට. ඉතින් මේක හින්දා මේ කලින් information මතක තියාගන්න ගුණය නිසා එයාලා හුඟක් හොඳින් perform කරන්නේ sequential data වල. ඒ කියන්නේ ඔය time series data වගේ ඊළඟට natural language ඒ කියන්නේ අපි ඉංග්‍රීසි හරි සිංහල හරි ඒ වගේ භාෂාවල් වලදී හරි මේගොල්ලෝ හුඟක් හොඳට perform කරනවා ඒවා sequential data නිසා. ඒ වගේම අපි ගත්තොත් music generation music කියලා කියන්නේ it's ඒක නෝට් සෙට් එක එකතුවක් නේද? එතකොට ඒකත් අර සීක්වන්ස් එකක් නේ. එකකට පස්සේ එකක් එන data එකක්. ඉතින් ඒ වගේ ගුණාංග නිසා music generation වලටත් use කරන්න පුළුවන්. මෙතන image 3 එක පේනවනම් ඒකේ ඇත්තම ওই පළවෙනි මල් කොටස විතරයි මං ඇන්දේ. ඉතුරු ටික ඒ RNN එක විසින් ඇන්දේ. ඔයාලට මේ link එකට ගිහිල්ලා බලන්න පුළුවන් පස්සේ වෙලාවක. ඉතින් ඒකෙදි වෙන්නේ drawing generation එක. ඒ කියන්නේ දැන් චිත්‍රයක් ගත්තොත් ඒක දකින්න පුළුවන් අපිට brush strokes ඒ කියන්නේ pencil පාරවල් වල එකතුවක් විදිහට. ඉතින් ඒ මත depend වෙලා අපිට ඊළඟ pencil පාර මොකක්ද කියන එක predict කරන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ සමහර fun activities fun projects වලට RNNs use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු encode decode කියන architecture එක ගැන. මේක මෑත කාලිනව ටිකක් ජනප්‍රිය වෙච්ච architecture එක. මේකෙදී අපි හිතමු අපි ගත්තතින් උදාහරණයක් mom mother ඊළඟට mama ඒ වගේ අර එක වගේ ඉංග්‍රීසි වචන තියෙනවානේ. හැබැයි මිනිස්සෙක්ට ඒක කිව්වහම අපි දන්නවා ඒ තුනම එකක් කියලා. ඒ අදහස මේ මොඩල් එකටත් දෙන්න ඕනේ. ඒකින්ද තමයි මේ කන්ටෙක්ස්ට් එක අර ඉස්සෙල් එක වගේම කන්ටෙක්ස් කියන concept එකක් තමයි මෙතනත් දෙන්නේ. මේකෙදි කරන්නේ input එක අරගෙන ඒක encode කරනවා. ඒ encode කරලා ඒකෙන් එන representation එක ආයෙ decode කරලා output එක ගන්නවා. ඉතින් ඒක ගොඩක් ජනප්‍රිය තැනක් තමයි machine translation කියන්නේ. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වාක්‍යයක් දීලා ඒකේ French translation එක මොකද්ද කියලා අහනවා. ඒ වගේ concept එකට මේ encode decode කියන architecture එක ගොඩක් වැදගත් වෙනවා. ඊට අමතරව anomaly detection කියන එකේදීත් ඉස්සලා session එකේදීත් ඔයගොල්ලෝ කතා කරා අර system එක performance එකක් anomaly තත්ත්වයක් මේ පෙන්වනවා නම් කියන්නේ මොකක් හරි සාමාන්‍ය behavior එකෙන් වෙනස් වෙච්ච දෙයක් පෙන්වුම් කරනවා නම් ඒක anomaly එකක්. ඒතර ඒක system එකක් වෙන්න ඕනේ. අපි හිතමු ECG කියලා. ECG එකෙත් anomaly එකක් තියෙන්න පුළුවන්. ඊළඟට ඔය භූකම්පන
වගේ දත්ත තියෙන ඒ වගේ දේවල් වලත් anomalies තියෙන පුළුවන්. ඒ වගේ දේවල් measure කරලා ඊළඟට අපිට මොකක් හරි prediction එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි action එකක් ගන්න ඕනේ කියලා trigger කරන්න පුළුවන්. අර ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ anomaly detection side එකටත් මේ encoder decoder architecture එක හුවක් use වෙනවා. ඊට පස්සේ අපි තවත් interesting topic එකකට යන්නේ GANs generative adversarial networks. ओगल बलना कैच मी इफ यू कैन हिम नेता फ्रैंक जीवित कथा वगे बलना ओगल दुमद हेमतीसम डॉक्यूमेंट फोर्ज कलवेड करोट एफ बी आई एजेंट करवा ट्राइ करेंगे ए वगे कंसेप्ट कत्ता मिथन ज्ञान क्यों तन योदा जेनरेट हरियट निकांगर मे होरा वगे फेक डेटा जनरेट करें डिस्क्रिमिनेट हरियट एफ बी आई एजेंट के या बलन अरे जनरेट करपू डेटा फेक द रियल मे कंसेप्ट यूज कर लिटे एनोमली डिटेक्शन करान पुलवांग इवागेम एक जनरेशन टास्क करान पुलवांग म्यूजिक वेन्न पुलवांग एनिम कैरेक्टर जनरेशन वेन्न पुलवांग इवागे गुडाक जनरेशन टास्क करान पुलवांग इवागेम ह्यूमन फेसेस वेन्न पुलवांग मिथन इमेज थ्री के खलती है फेस एजिंग एक अभी टून मी स्नैपचैट इंस्टा वगे फिल्टर्स यूज खलती है ना एवे पिटपस इन्हें समाट गैन का पुड़वा थिंक एवागे टेक्स्ट टू इमेज ट्रांसलेशन एक अभी मुख खरे की वो थिंग गर्ल वेयरिंग अ रेड फ्रॉक एके खेलती है इमेज जनरेट करना मे वगे गैन एक्ट पुड़वा ये इमेज टू इमेज ट्रांसलेशन इमेज टू के अभी दवल काले एक सीनरी एक दीलती अभी आहलती है रे काले सीनरी एक मोन वगे वेन पुलवाला एक इमेज टू इमेज ट्रांसलेशन मे वगे कंसेप्ट गैन की आर्किटेक्चर का अपने गोडा यूज कर पुलवा ईट पास अभी एन अंतिम जी एन एन हेमनता ग्राफ न्यूरल नेटवर्क कंसेप्ट वर्तमान लोके गत्ताम अपिट गोडाक तीयन्न पुलुहां 2D विधिहट वगे पेन्नान्न बेरी डेटा उदाहरणयक विधिहट मॉलिक्यूल एकक गत्तोतिन एके तीयन बॉन्ड्स ए वगे देवल अपिट सिंपली निकां लाइन एकिंग वगे कियन्न बै इमेज एकिंग कियन्न अमारु समहार वेलावट मे देवल वाले संबंधता हरियट मंदुनगाने अरे एकिनेकट कनेक्ट ग्राफ एक रिप्रेजेंटेशन इतकोट एनिसा ग्राफ रिप्रेजेंटेशन खड़ाने नत्व ए विधि हटम डीप न्यूरल नेटवर्क एनालाइज कराना युदागण ए वगे देखट युदागण ग्राफ न्यूरल नेटवर्क कंसेप्ट එතකොට මං දැන් උදාහරණයක් කිව්වා වගේ මොලිකියුල්ස් වගේ දේවල් ඊළඟට natural language එකක් ගත්තත් ඒ කියන්නේ ඉංග්‍රීසි වගේ දෙයක් ගත්තත් ඒකේ වටේ තියෙන වචනත් එක්ක අර කන්ටෙක්ස්ට් එකත් එක්ක ඒකේ මීනින් එක වෙනස් වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි Java කිව්වොතින් අපේ ඔළුවට අග ගලන්නේ computer language එක. හැබැයි Java කියන්නේ island එකකුත්. අර ඒ වගේ कंटेक्स्ट कल मीनिंग एवागे सिमेंटिक अंडरस्टैंडिंग ग्राफ न्यूरल नेटवर्क पुड़वा इलांगट तवा जनप्रिय लिंक प्रिडिक्शन मेक गोडक्लाट युदा पुड़वा अर रिकमेंडेशन सिस्टम अर खाली सेशन के कथा करपु एवागे में सोशल मीडिया वाले एक देवाला सोशल मीडिया का अभी बाइंग समहारु एक देवाल बाई करना सोशल मीडिया यूज करना समहारु कनेक्ट यूज करना अरे इतने दे एक एक आकार डेटा गोडक जनरेट करना ये वातरे लिंक एक मत डिपेंड वाला एक एक रिकमेंडेशंस देना पुलवा इलांगटे मॉलिक्यूल अध्ययन करला आप इटे बलान पुलवां मोनवागे ये वाद एंटीबायोटिक प्रॉपर्टीज थी अन्य ये वागे देवल बलन पुलवा इट पे ड्रग डिस्कवरी साइड क्लिनिकल डिसीजन सपोर्ट इलांगट एस्टिमेट
time of arrival වලට Google Maps වල ගත්තාම ඒ වගේ දේවල් වලට graph neural networks use කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරමු දැන් වර්තමානයේ විශේෂයෙන් කතා බහට ලක් වෙන එක එක ශ්‍රේෂ්ඨ කිහිපයක්. පළවෙනි එක තමයි unbiased AI කියලා කියන්නේ. මේක මම උදාහරණකින් පැහැදිලි කරන්නම්. එක කම්පැනි එකක් ඒගොල්ලෝ හදලා තියුණා එක මේ ෆේස් රෙකග්නිෂන් සිස්ටම් එකක්. ඒකෙන් කරන්නේ තමන්ගේ කම්පැනි එකට කවුරු හරි සෙලිබ්‍රිටි කෙනෙක් ආවොත් එයාට ස්පෙෂල් ට්‍රීට්මන්ට් එකක් වෙන්න තමයි ඒගොල්ලෝ එක හදලා තියෙන්නේ. කියන්නේ එයාලා ලයින් එකේ ඉන්න ඕනේ නැහැ, ID චෙක් කරන්න ඕනේ නැහැ, වෙනමම එන්ට්‍රන්ස් එකකින් යන්න පුළුවන්. ඉතින් මේ සෙලිබ්‍රිටි රෙකග්නිෂන් සිස්ටම් එකේදී ඒගොල්ලෝ යූස් කළ තියෙච්ච ඩේටා ගොඩක් කොකේෂියන්. ඒ හින්දා ඒ AI එක අෆ්‍රෝ ඇමරිකන් සෙලිබ්‍රිටිස් ලව හරියට ඐඩෙන්ටිෆයි කරගන්නේ නැහැ. අර ඒ වගේ බයස් එකක් AI වලට එන්න පුළුවන් ඩේටා සෙට් එක බයස් වුණොත්. තව උදාහරණයක් තමයි ට්විටර් එක ගත්තොත් ට්විටර් ස්මාර්ට් ක්‍රොප් එක ගොඩක් කලාවට sorry ට්විටර් ස්මාර්ට් ක්‍රොප් එක ඉස්සර වැඩ කරේ පිරිමියාට සහ කොකේෂියන් අයට වැඩි වේට් එකක් දීලා. අර ඒ වගේ දේවල් නිසා මේ unbiased AI කියන concept එක racial bias එක නැති, ඒ වගේම gender bias එක නැති AIs හදන concept එකක් ගැන මිනිස්සු අවධානය යොමු කරන්න පටන් ගත්තා. මේ සම්බන්ධ researches දැන් ගොඩාක් කතා බහට ලක් වෙච්ච ජනප්‍රිය වෙච්ච field එකක්. ඒ වගේම අනෙක් දේ තමයි AI for healthcare. COVID-19 එක පටන් ගන්නමත් එක්ක AI health care side එකට AI use කරන එක ගැන වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. ඒක ගත්තොතින් ඒ කියන්නේ මේ flow එකේ එක එක තැන්වලදී AI භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම මොකක් හරි ලෙඩක් detect කරන එකට ඊළඟට තව අපිට ගන්න පුළුවන් drugs plan කරන එක, ඊළඟට අලුත් drugs discover කරන එක, ඊළඟට treatment planning, ඊළඟට clinical decision support, අර ඒ වගේ ගොඩක් මේ cycle එකේ එක එක තැන් වලට මේක use කරන්න පුළුවන්. සහ මනුෂ්‍යයාගේ ඉන්ද්‍රියන් ගොඩක් තියෙනවා. එතකොට අර එක එක වර්ගයේ ලෙඩ එක එක ඉන්ද්‍රියන් හා සම්බන්ධ වෙලා ඇති වෙලා තියෙනවා. එතකොට මේ හැම එකක් ගැනම විවිධාකාරයෙන් අධ්‍යයනය කරන්න පුළුවන් deep learning use කරලා. Image processing, ඒ වගේම වෙනත් වෙනත් දේවල්. ඊළඟ concept එක federated learning කියන concept එක. මේක ප්‍රධාන වශයෙන් ඉන්නේ privacy preserving systems කියන එකත් එක්ක හා බද්ධ වෙලා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් medical data ගත්තොත් ඒකත් එක්ක බැඳිච්ච ගොඩක් privacy concerns තියෙනවා. එතකොට hospital එකක් කැමති වෙන්නේ නැහැ තමන්ගේ data centralized system එකට දෙන්න. ඒ නිසා මිනිස්සු හොයාගත්ත ක්‍රමයක් මේ data තියෙන තැනම ඉඳන් models train කරලා අන්තිමට ඒවයේ ඔය weights bias ඒ වගේ hyperparameters ටික එකතු වෙලා අර central model එක නිර්මාණය වෙන්න. අර ඒ වගේ දේවල් තමයි federated learning වලදී කතා කරන්නේ. මේක ගැන Google එකෙත් ඔයගොල්ලෝ Google keyboards use කරනවා නම් ඒකේ ඔයාලට තේරෙනවා ඇති ටික ටික දවසක් type කරගෙන යනකොට ඔයාලා use කරන වචන ඔයාලට tag කරලා suggest කරනවා. ඒ ඔයාලට localize වෙච්ච model එකක් ඔයාලගේ phone එකේ තියෙන නිසා. හැබැයි ඒත් එක්කම main model එකක් තියෙනවා ඔයගොල්ලන්ට. අර මේ ටිකේ මේ current කාලෙදි එන suggestions එන්න පුළුවන් විදිහට main model එකකුත් තියෙනවා. අර ඒ දේ තමයි federated learning වලදී කරන්නේ. ඒ කියන්නේ edge devices වලත් train වෙන්න පුළුවන් විදියට models හැදෙන එක. ඊළඟට තවත් වැදගත් concept එකක් තමයි explainable AI කියලා කියන්නේ. මේකත් මම පොඩි උදාහරණකින් කියන්නම්. minority report කියන movie එක බලලා තියෙනවා නම් ඒකේ අර precog කෙනෙක් එයා predict කරනවා මෙහෙම crime එකක් වෙන්න පුළුවන් කියලා. හැබැයි එයා කියන්නේ ඇයි ඒකට හේතුව මොකද්ද ඒකට හේතුව කියලා. අපිට මේ විදිහට අර blindly
AI එකක් දෙන predictions භාවිතා කරන්න අමාරුයි real world එකේදී. හේතුව එක උදාහරණයක් තමයි ගොඩක් legal aspects තියෙනවා සමහර application එක බැඳිලා. උදාහරණයක් විදිහට ගත්තොත් loan grant කරනවා කියලා හිතන්නකෝ bank එකක් AI එකක recommendation මත depend වෙලා. එතකොට අපි හිතමු එක පුද්ගලයෙක් අපි reject කරනවා AI එක විසින්. මේ මෙයා සුදුසු නැහැ කියලා. හැබැයි ඒ පුද්ගලයාට පුළුවන් ඇයි මෙයා සුදුසු නැත්තේ කියලා ඒ AI එකට කියන්න බැරි නම් බෑන්ක් එකට විරුද්ධව මේ නඩුවක් දාන්න. අර ඒ වගේ concepts නිසා explainable AI කියන දේ ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම මේක හුඟක්ම වැදගත් වෙන අනිත් තැන තමයි medical field එකේදී. මොකද patient කෙනෙක්ව හරියට diagnose කරන්න හේතු පාදක වෙච්ච කරුණු මොනවද කියලා දැනගන්න එකත් වැදගත් වෙන නිසා. ඒත් එක්කම තව එකක් තමයි self supervised computer vision කියන එක. අපි කතා කරා කලින් session එකේදී label කරනවා කියන concept එක. එතකොට මේ label කරන එක medical වගේ field එකකට ආවම හරිම unpractical. මොකද ඒකට medical domain එකේ knowledge එක තියෙන අයගේ මේ උදව් ඕනේ වෙන හින්දා. එතකොට ඒ වගේ reasons නිසා අපිට අවශ්‍ය වුණා තමන් විසින්ම ඉගෙන ගන්න පුළුවන් මේ computer vision domain එකේ තියෙන AI models හදන්න. දැන් අපි ගත්තත් අපි දැන් අවුරුදු දෙකකට කලින් දැනන් ඉඳපු දේ නෙමෙයි දැන් දන්නේ. අපි සමහර දේවල් අලුතෙන් ඉගෙනගෙන තියෙනවා. සමහර දේවල් අපි අත්හැරලා තියෙනවා. අර ඒ වගේ දේවල් model එක විසින් තමන් විසින් ඉගෙන ගන්න ඕනි හින්දා මේ concept එක හුඟක් ජනප්‍රිය වෙලා තියෙනවා. අන්තිම topic එක තමයි ethics in AI. ethics ගත්තාම මෙතනත් මම උදාහරණයකින් කියන්නම්. අපි හිතමු self driving car එකක් යනකොට ඉස්සරහින් පොඩි දරුවෙක් පාර පනිනවා. එතකොට කාර් එකට decision එකක් ගන්න වෙනවා. කාර් එක ගිහිල්ලා දරුවව හප්පනවද, එහෙම නැත්නම් කාර් එක ටර්න් වෙලා අපි හිතමු එහා පැත්තේ වෝල් එකක් තියෙනවා, වෝල් එකේ වැදිලා මිනිස්සයාට හානියක් වෙනවද කියන එක. ඒ කියන්නේ ඩ්‍රයිවර්ට හානියක් වෙනවද කියන එක. එතකොට මේ ඩිසිෂන් එක එතිකල් ඩිසිෂන් එකක් වෙන්න ඕනේ. කවුද බේරගන්නේ වගේ ඩිසිෂන් එකක්. මොකද ඩ්‍රයිවර්ව බිලි දෙනවා කිව්වොත් කොහොමද අපි ඒක මාකට් කරන්නේ? අර ඒ වගේ කන්සර්න්ස් තියෙනවා. ඒ වගේම අනික් දේ තමයි දැන් මෙතන පළවෙනි ඉමේජ් එකේ තියෙන ෆොටෝස් දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති 2014 ඉඳන් 2017 දක්වා අවුරුදු 4ක් ඇතුළත කොහොමද මේ ඉමේජ් ජෙනරේෂන් කියන ෆීල්ඩ් එක දියුණු වුණේ කියන එක. මේ ගෑන්ස් වලින් හදපු ඉමේජස් ඔය ඉමේජ් හතරම. ඒතර අන්තිම එක බැලුවොත් ඔයාලට තේරෙනවා ඒක හරිම රියලිස්ටික්. අපිට හිතා ගන්න බෑ ඒක ගෑන් එකකින් ජෙනරේට් කරපු ඉමේජ් එකක් කියලා. ඉතින් මේ හින්දා තව තව එක එක්සැම්පල් එකක් මම කියන්නම්. ඔයාලා දැකලා ඇති වොයිස් සින්තසිස් ගන්න පුළුවන් වීඩියෝ එකට උඩින් අපි දානවා අපිට කියන්න ඕනේ වචන ටික. ඒ වීඩියෝ එකෙන් හැබැයි පේන්නේ ඒ වීඩියෝ එකේ ඉන්න පුද්ගලයා තමන් විසින් ඒ වචන ටික කියනවා වගේ. අර මේ වගේ දේවල් හින්දා මිනිස්සුන්ට තමන් වෙන කෙනෙක්ව ෆේක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි ethics in AI කියන concept එකත් මේ වර්තමානයේදී ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් මේත් එක්ක බැඳිච්ච researchers තියෙනවා ගොඩක්. මේ එකක් එක උදාහරණයක් තමයි මේ මෙතන තියෙන අනික් image එකේ පෙන්වන්නේ. ඒකේ පෙන්වන්නේ අර ඇස්වල retina එකේ තියෙන වෙනසෙන් අඳුනගන්න විදිහ GAN එකක් generate කරපු එකක්ද නැද්ද කියන එක. ඉතින් අපි මේ වෙනකන් කතා කරා ගොඩක් තියෙන applications මොනවද කියන එක, ඊළඟට මොන වගේ fields වලද මේක use වෙන්නේ කියන එක, ඊළඟට research side එකේ මොනවද තියෙන දේවල් කියන එක. ඉතින් අපි අන්තිමට කතා කරමු අපි මොන වගේ දේවල් කරලාද මේ field එකට enter වෙන්න පුළුවන් කියන. පළවෙනි දේ තමයි ඔයාලා හැමදේම දැනගෙන ඉන්න ඕනේ නැහැ.
ඇත්තම කතාව මමත් හැමදේම දන්නේ නැහැ. අපි දන්න දේ ඇති අපිට දැන් පටන් ගන්න. පටන් ගෙන ඒත් එක්ක ඉගෙන ගන්න. ඒ කියන්නේ ඔයාලා ප්‍රොජෙක්ට් කරන්න කරන්න තමයි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ software engineering කරද්දි වගේම තමයි machine learning කරද්දිත් applications කරන තරමට ඉගෙන ගන්න පුළුවන්. හොඳ platform එකක් තියෙනවා Kaggle කියලා. ඒකේ data sets තියෙනවා, ඒකේ notebooks තියෙනවා, ඒකේ challenges තියෙනවා. ඒ දේවල් වලට participate කරලා බලන්න පුළුවන් නම් දිනන්න tagit හම්බ වෙනවා ඒ දේවල් වලින්. ඉතින් ඒ විදිහට practice කරන්න. ඒ වගේම දැන් අපි මෙතනදිත් කතා කරා ගොඩක් එක එක fields. ඒ දේවල් බලලා ඔයාලා හිතන්න ඔයාලා මොන පැත්තටද කැමති කියන එක. ඔයාලගේ interest area එක මොකද්ද කියන එක. අනිත් දේ තමයි applied research කියන එකත් theoretical research වගේම important. ඒ කියන්නේ ඔයාලා existing theory එකක් උනත් වෙන application domain එකකට ගිහිල්ලා කරනවා නම් ඒත් ඒකත් හුඟක් වැදගත් වෙනවා ඒ application domain එකේ research එකක් විදිහට. ඉතින් ඒ දෙත් හොඳට හිතේ තියාගන්න. අනික එක තමයි අලුත්ම news එක පුළුවන් තරම් මේ කියන්නේ ඉන්න බලන්න. හොඳම ඒ කියන්නේ මම පෞද්ගලිකව හිතන විදිහට හොඳම දෙයක් තමයි Twitter වගේ මාධ්‍යයක් use කරන එක. මොකද ගොඩක් ඔය researchersලා එයාලගේ papers ගැන එහෙම Twitter වල දානවා. ඒ වගේම medium articles කියවන්න පුළුවනි. ඊළඟට ඔයාලා කියවනවට වඩා අහන් ඉන්න අසනම් podcast වගේ දේවල් වලට අහුම්කම් දෙන්න පුළුවනි. ඒ වගේ දේවල් කරන්න. ඒ වගේම blogging ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න දේ ෂෙයා කරන්න. සමහරට ඔයාලට හිතනවා වෙන්න පුළුවන් ඒක හුඟක් පොඩි දෙයක් කියලා. ඒ වුණාට ඒක බ්ලොග් කරාම එකක් ඔයා දෙයක් දන්නවා කියලා අනිත් අයත් දැනගන්නවා. ඒ ඒකෙන් ඔයාලගේ ප්‍රොෆයිල් එක බිල්ඩ් වෙනවා. ඒ වගේම අනිත් දේ තමයි සමහරට දැන් මට වුණත් දැන් අවුරුද්දකට විතර කලින් කරපු දේවල් හරියටම මතක නැහැ. එතකොට මං කරන්නේ මං කලින් ලියපු බ්ලොග් එකක් ගිහලා කියවන එක. එතකොට මට ඒ දේ ආපහු රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන්. අර ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් ලේසියෙන්ම අර මේ තමන්ගේ නොලෙජ් එක තමන් විසින්ම රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ආපහු මුලින් ඉඳන් ඒක ස්ටඩි කරන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරලා ඔයාලට පුළුවන් මේ ෆීල්ඩ් එකේ හුඟක් දුරට ඉස්සරහට යන්න. අන්තිමට මම කෝසස් කීපයක් දැම්ම මේකේ. මම පෞද්ගලිකව කැමති මේ MIT 6 S191 එකට සහ Deep Learning Specialization එක Andrew NG කියන කෙනාගේ ඒ දෙක ගොඩක් හොඳයි. මම කරපු එකක් නම් ඒ වගේම මේ අනික් දාලා තියෙන දේවල් ඔයගොල්ලොන්ගේ ඉන්ට්‍රස්ට් එක මත ඩිපෙන්ඩ් වෙලා ඔයගොල්ලන්ට සෙට් වෙන විදිය හොඳ නම් ඒ විදිහට කරන්න පුළුවන්. සමහර ඒවා කෝසිරා එකේ ඒවා ඊට පස්සේ මේ බ්ලොග් එකක් මම දාලා තියෙනවා මීඩියම් වලට අමතරව මම තව බ්ලොග් එකක් දැම්මේ. ඒ බ්ලොග් එකේ තියෙනවා ගොඩක් animated concepts animated විදිහට පෙන්නලා. ඒතකොට අර ඒක අර ගොඩක් දකින්න කොටත් හොඳට මේ ඔයගොල්ලන්ට අවබෝධ වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා ඒකත් රිෆර් කරලා බලන්න. ඊට අමතරව 2 minute papers ඊළඟට ඔය දාලා තියෙන අනික් YouTube channels උත් ගොඩක් හොඳ ඒවා. ඊට අමතරව මම link එකක් දැම්ම තව resources set එකකට. ඔයගොල්ලන්ට පුළුවන් ඒක බලලා ඕනේ දේවල් අරගෙන කරගන්න. අදට එච්චරයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ කෝඩ් එක ස්කෑන් කරලා මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඔයගොල්ලන්ට PPT එක තියෙන තැනට යන්න පුළුවන්. Thank you, Savindi. ඇත්තරම ලස්සන ප්‍රසන්ටේෂන් එක. ප්‍රශ්න තියෙනවා නම් අපිට දැන් අහන්න. Excuse me. Oh.
මට දැනගන්න පුළුවන් සර් AI සයිඩ් එකේයි data science කියන සයිඩ් එකේයි තියෙන මොකක් හරි difference එක මොකද දැන් campus එකේ දැන් අපි undergraduates ලා විදිහට අපිට පාත් එක තෝරගන්නකොට AI එකයි data science එකයි පාත් දෙකක් තියෙනවා සර් එතකොට අර AI data science කියන දෙකේ පොඩි වෙනසක් යන පොඩි rough idea එකක් ගන්න පුළුවන් වෙයි डेटा साइंस एमएल साइड हेरुनाम तवत्तीनवा स्टैटिस्टिकल एनालिसिस साइड हडूप बिग डेटा एनालिसिस साइड डेटा वेयर हाउसिंग डेटा माइनिंग एवागे तव कॉन्सेप्ट एनवा मे टिकट अमतरव मेकत एके कोटसक देखेने अपी නිකන් ඉමේජ් එකකින් හිතුවොතින් අර මේ කලින් session එකේ image එක මතක ඇති AI ඒක ඇතුලේ machine learning තියෙනවා ඒකත් ඇතුලේ deep learning තියෙනවා මේ data science කියන එක තියෙන්නේ AI ML DL කියන එකේ කොටසකුත් එක්ක ඊට අමතරව තවත් concepts ටිකකුත් එක්ක ඒ වගේ දෙයක් තමයි ප්‍රධාන වශයෙන් එතකොට මේ දැන් අපි AI කියන සයිඩ් එකට වගේ සාමාන්‍යයෙන් තෝරගත්තොත් අපිට මේ මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් කියන ඒවාට අමතරව තව මොන වගේ ෆීල්ඩ්ස්ද සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙන්නේ? ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට යනවා වගේ කියලා හිතලාද ඇහුවේ? ඔව්. දැන් අන්ඩර්ග්‍රැජුවට් කෙනෙක් විදිහට අපි ස්පෙෂලායිස් වුණොත් AI කියන සයිඩ් එකෙන් අපිට සාමාන්‍යයෙන් මේ මැෂින් ලර්නින්, ඩීප් ලර්නින් එක වත් එක්ක තව මොනා හරි හැම විශේෂයෙන් ඉගෙන ගන්න තියෙන්නේ මොනා වගේ සයිඩ්ද? මෙහෙමයි ප්‍රධාන වශයෙන් කියන්නේ ඔයා higher education සයිඩ් එකට යනවා නම් maths knowledge එක හොඳ වෙන්න ඕනේ. සහ ඒ මොකක් හරි higher education යන application domain එකක් තියෙනවා අපි හිත medical කියලා. ඒකත් එක්ක ඒ knowledge එකක් ටිකක් තියෙන්න ඕනේ. මැඩම් මම සාමාන්‍යයෙන් පොඩි interest එකක් තියෙන්නේ automobile සයිඩ් එකට. එතකොට ඒ සයිඩ් එකත් එක්ක AI කියන එක රිලේටඩ් යන්න පුළුවන් වේද මට ඉස්සරහට? පුළුවන්. මොකද ඔටෝ දැන් ඔය self driving cars ගත්තාමත් ඒක ඔටෝමොබයිල් ගණේටනේ ඇයිති වෙන්නේ. එතකොට ඒ දේවල් වලටත් AI use වෙනවා. ඒතර අර මේ AI කියන එක අර ගොඩක් වෙලාවට across application domains use වෙන මේ field එක. ඒ හින්දා ඒකත් එක්ක තව field එකකට යන්න පුළුවන්. ඔටෝමොබයිල් යන වගේ යන්න හිතන් ඉන්නවා නම් ඒ සයිඩ් එකේ මම අතන ඔටෝමොබයිල් ගැන වැඩිය දන්නේ නැහැ. ඔටෝමොබයිල් සයිඩ් එකේ ඔයාලට අවශ්‍ය වෙන නොලෙජ් එකත් ඒකත් එක්ක තියෙන්න ඕනේ. Thank you madam. ඉන්ඩස්ට්‍රි යනවා නම් මම ඒ කියපු දෙයටම තව ටිකක් ඇඩ් කරන්නම්. ඉන්ඩස්ට්‍රි යනවා නම් ඔය මැෂින් ලර්නින් නොලෙජ් එක වගේම සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් නොලෙජ් එක වගේම ඊට අමතරව තව එක දෙයක් තියුණොතින් ඒක මම හිතන විදිහට ප්ලස් පොයින්ට් එකක්. ඒ තමයි මේ cloud සම්බන්ධ තියෙන නොලෙජ් එක. ඒ කියන්නේ මොන හරි වෙන්ඩර් කෙනෙක් ස්පෙસિෆික් වෙන්න ඕනේ නැහැ. ඊට අමතරව Kubernetes වගේ docker වගේ ඊළඟට තව ඔය containerizing අර ඒ වගේ concept එක ෆැමිලිය වෙනවා නම් ඒක හුඟක් හොඳයි ඉන්ඩස්ට්‍රි එකට යනකොට මං හිතන විදිහට. Thank you. इंजीनियरिंग සහයම් රිටිවර කරගත්තා දැන් කෙගල් කම්පිටිෂන් එකක් කෙගල් එකේ තියෙන ඩේටා සෙට් එකක් ට්‍රේන් කරගන්න මට්ටමට වගේ ස්කිල් එකක් තියෙනවා රෆ්ලි ගත්තාම මේ ක්ලවුඩ් කම්පියුටර් එකට දාලා Google එකේ ඔකේ නමුත් දැන් අපි ඉන්ඩස්ට්‍රියට යනකොට අපිට තියෙන ස්කිල් එක පෙන්වන්න මේ මට කිසිම සහතිකයක් නැහැ දැන් අපි කොහොමද ඉන්ඩස්ට්‍රියට යද්දී නැත්නම් ලංකාවේ මොකක් හරි සාමාන්‍ය මොන හරි හොඳ කෝසස් තියෙන සාධාරණ ගානකට කරන්න පුළුවන් જાතිය කෝසස් මොන හරි තියෙනවද එහෙම නැත්නම් Coursera එකේ තියෙන ෆ්‍රී කෝසස් වලින් ඉෂුව කරන සර්ටිෆිකේට් වල වැලිඩේෂන් එකක් තියෙනවද
කොහොමද මේ ඉන්ඩස්ට්‍රියට පෙන්නන්නේ අපිට මේ හැකියාව තියෙනවා කියලා දැන් අපිට පුළුවන් වුණාට ඒක කොහොමද ප්‍රූව් කරන්නේ යූස් කරන්නේ මේක වැඩක් වෙයිද මෙහෙම ඉගෙන ගන්න එක තේරුම් නැහැ වගේද මේමයි පළවෙනි දේ තමයි මේ AI deep learning machine learning කියන ෆීල්ඩ් එකේ ඇත්තටම වෙන්ඩර් ස්පෙસિෆික් ඒවා තියෙනවා ඒ කියන්නේ සර්ටිෆිකේෂන්ස් තියෙනවා ඔය ඒෂලාගේ තියෙනවා ටෙන්සර් ෆ්ලෝ තියෙනවා ඒ වගේ සර්ටිෆිකේෂන්ස් තියෙනවා හැබැයි අර කොමන් ලෙවල් සර්ටිෆිකේෂන්ස් නැහැ ඒ කියන්නේ මං කියන්නේ අර ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියලා යන ගණයක් තියෙනවනේ අනේ ඒ ගණයට එන ඒව නැහැ තරගය ඒවා මොකක් හරි ඇඩ් කරන්න කැමතිද ඒකට ඔව් එතකොට මම නම් හිතන්නේ ඉන්ඩස්ට්‍රි එකට යනකොට එහෙම ඔයා ඔය කරන විදියට කරගෙන ගියාම හොඳයි මොකද ඔයාගේ ස්කිල් සෙට් එක ඔයාට පෙන්වන්න පුළුවන් ඔයා ඔය කරලා තියෙන ඔය දැන් කැගල් එකේ කම්පිටිෂන් කරලා තියෙනවා නම් ඒ ටික ඔක්කොම ඔයාට තියාගෙන ඉන්න පුළුවන් ඒත් එක්කම සමහර වෙලාවට මම හිතන්නේ සමින්දිටත් එක්ස්පීරියන්ස් තියෙනවා කැගල් කම්පිටිෂන් කැගල් එකේ මම හිතන්නේ ඔයාට දැන් ඔයා WS2 ජොයින් වෙනකොට ඒගොල්ලෝ එක්සයිස් එකක් මක් කර දුන්නා නේද එහෙම මම ඒක පාරක් කිව්වා ඔව් ඒ කියන්නේ ඒ නම් කැගල් එකේ නෙවෙයි ඒ WS2 නෙවෙයි සෝරි කැගල් එකේ නෙවෙයි WS2 නෙවෙයි ඒ මං වෙන ඇප්ලයි කරපු ඒ කියන්නේ මට එකට ඔෆර්ස් දෙයක් ආවා ඒ අනික් කම්පැනි එකේ ඒගොල්ලෝ අපිට දුන්නේ මේ කැගල් කම්පිටිෂන් එකක් ඒකෙන් ඒගොල්ලෝ ඒ කම්පිටිෂන් එක වින් කරපු top 5 වලින් කට්ටියට ඉන්ටර්විව් කෝල් කරලා එතනින් ඉන්ටර්විව් ප්‍රොසෙස් එකක් පටන් ගත්තා. අර ඒ වගේ දේවලුත් තියෙනවා. ඊට අමතරව ඒ කියන්නේ ගොඩක්ම මං හිතන විදිහට වැදගත් වෙන්නේ අර ඔයා කොහොමද ඔයාගේ නොලෙජ් එක ෂෝකේස් කරන්නේ කියන එක. මං කියෝ වගේ අර එකක් බ්ලොගින් අනික එක ප්‍රොජෙක්ට්ස් කරන එක. මේ මොකද ඔයාගේ GitHub එක බැලුවාම සාමාන්‍යයෙන් තේරෙනවා අර ඔයා මොන වගේ ප්‍රොජෙක්ට්ස්ද කරලා තියෙන්නේ අර ඒ වගේ දේවල්. ඒ වගේම අන්තිම ෆයිනල් ඉයර් එකේ මේ රිසර්ච් එක තියෙන්නේ. ඒකෙත් අර හොඳට රිසර්ච් එක කළා හොඳට අර ඒ ෆයින්ඩින්ග්ස් මේ පෙන්නලා පුළුවන් නම් පබ්ලිකේෂන් එකකුත් කරනවා නම් ඒක ගොඩක් වැලීඩ් අර මැෂින් ලර්නින් ඉන්ජිනියර් හරි රිසර්ච් ඉන්ජිනියර් හරි වගේ ප්‍රොෆෙෂන් එකකට යනකොට. ප්‍රධාන වශයෙන් මම හිතන්නේ ප්‍රොජෙක්ට්ස් තමයි වැදගත් වෙන්නේ. ඔයාගේ පෝට්ෆෝලියෝ එක හදා ගන්නවා පෙන්න ටික ඔක්කොම මේ GitHub එකේ වගේ අප්ඩේට් කරලා තියාගත්තා නම් එතකොට ඔයාලට ඒක පෙන්වන්න පුළුවන් ප්‍රශ්න නැත. ඒක. ඒ කියන්නේ මඩම් මේ කම්පියුටර් රිලේටඩ් ඩිග්‍රී එකක් නොතිබ්බට ඒක ඉෂුව එකක් වෙන්නේ නැද්ද මේ ඉන්ඩස්ට්‍රි එකේ යති දැන් අපිට තියෙන කම්පියුටර් රිලේටඩ් එකක් නෙමෙයිනේ. මේ එහෙම ප්‍රශ්නයක් නැද්ද? මාත් එක්ක වැඩ කරන එක යාළුවෙක් එයා ඉංජිනේරින් ඩිග්‍රියක් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් එහෙම ප්‍රශ්නයක් නෙවෙයි ඔයාගේ කම්පියුටර්ස් එක තමයි වැදගත් වෙන්නේ ඔය එක තමයි මගෙත් එක්ස්පීරියන්ස් තියෙනවා එහෙම කම්පියුටර් රිලේටඩ් නැති කට්ටිය අපිත් එක්ක වැඩ කරලා තියෙනවා ඒකින්ද එහෙම ප්‍රශ්නයක් නැහැ වාගේ ස්කිල් එක තියෙන මේ අර බාහිරින් ඩිග්‍රියක් එහෙම කරන්න ඕනේ නැහැ මේක විතරක් තිබ්බම ඇති ස්කිල් ටික ඩෙවලොප් කරගෙන ගියාම ගැටලුවක් වෙන්නේ නැහැ එහෙමද ඔව් ඔයා වැඩ කරලා තියෙනවා කියලා පෙන්නන්න තමයි ඕනේ ඒ කියන්නේ ඔයාලා දුන්නොත් වැඩක් ඒක කරන්න පුළුවන් නම් ඔගල ඔයා හය කරන්න කම්පැනි ඩිග්‍රී එක බයොලොජි සයිඩ් එකේ වගේ නම් පොඩක් ප්‍රශ්නයක් වෙනවා මම කියන්නේ ඉංජිනේරින් වගේ ඩිග්‍රී එකක් නම් ප්‍රශ්නයක් නෙවෙයි මෙකාට්‍රොනික්ස් අර ඒ වගේ ඩිග්‍රී වුණාට ප්‍රශ්නයක් නෙවෙයි මොකද මම දැකලා තියෙන දේ තමයි එහෙම වුණත් හය කරනවා කියන එක but again that depends on the company also ඔව් ඒක තමයි සමහර කම්පැනිස් තියෙනවා ඩිග්‍රී එක බලන්නෙම නැහැ ඒත් දැන් මේ පැත්තට යනකොට හැම කම්පැනි එකම දැන් මේ AI machine learning පැත්ත නෑ ලංකාවේ තියෙන. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔව්. සමහර කම්පැනිස් තියෙන ලංකාවේ අතන ඩිග්‍රී එක බලන්නෙම නැහැ මේ ඒගොල්ලෝ හය කරනකොට. වාට ඩිග්‍රී එක නැතුණත් කෙනෙක් join කරගන්නවා. ඒගොල්ලෝ සමහර කට්ටිය ඉන්නවා මේ ඩිග්‍රීස් තියෙන කට්ටිය join කරගන්න තිත් කම්පැනිස් උත් තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් එහෙම ප්‍රශ්න නැහැ ඔයාගේ ස්කිල් ටික තියෙනවා නම් ඔයාගේ මේ රිලේටඩ් ඩිග්‍රියක් තියෙනවා නම් ගොඩක් ඔයාට වෙන රටකට වුණත් යන්න පුළුවන් ප්‍රශ්න නැතුව ඩිග්‍රිය ගොඩක් වැදගත් වෙනවා රයිට් ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහනවා most AI and machine learning things can perform using cloud computing services so what are the things industry mostly use okay.
AI පොඩක් කියන්න පුළුවන්. Most AI and machine learning things can perform using cloud computing services. So what are the things industry mostly use? Can I using cloud services කියලා කිව්වේ මේ Azure වගේ AWS වගේ මේ ඔය ඒ කියන්නේ අර services use කරන. Okay. මෙහෙමයි සමහර දේවල් අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳන් හදන්නේ නැතුව සමහර විට අපිට ඕන විදිහට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. කියන්නේ දැන් දැන් කම්පැනි එකක් ගත්තාම ඒකේ තියෙන යූස් කේසස් ඒකට ස්පෙસિෆික් යූස් කේස්. එතකොට අර ක්ලවුඩ් වෙන්ඩර් කෙනෙක්ගේ ඇප්ලිකේෂන් එකක් එහෙම නැත්නම් සර්විස් එකක් ගත්තාම ඒක බොහෝ වෙලාවට ජෙනරික් සර්විස් එකක්. අර ඒ දේ තමයි එක දෙයක්. එතකොට අර අපි බලාපොරොත්තු වෙන ඇකියුරසි ලෙවල් එකට ළඟා වෙන්න සමහර විට අර අපේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉඳන් කරන රිසර්ච් එක වැඩියෙන් උදව් වෙනවා වෙන්න පුළුවන්. අනිත් දේ තමයි කෝස්ට් එක කියන එක. දැන් ලොකු කම්පැනිස් සමහර විට කෝස්ට් එක ඉච්චරම කියා කරන්න නැතුව සමහර විට ක්ලවුඩ් වෙන්ඩර්ස් ලාගේ දේවල් වලට යන්න පුළුවන්. හැබැයි ගොඩක් ලංකාවේ තියෙන මැෂින් ලර්නින් ඉන්ජිනියර් පොසිෂන්ස් තියෙන්නේ ස්ටාර්ට්අප් ලෙවල්ස් වල. එතකොට ඒ වගේ කම්පැනි එකක් ලොකු ගාණක් දීලා අර මේ ක්ලවුඩ් වෙන්ඩර් කෙනෙක් දෙන සර්විස් එකට යන්න chance එක අඩුයි. මොකද ඒගොල්ලෝගේ බජට් එකත් එක්ක ඒක මැච් වෙන්නේ නැති නිසා. අර ඒ වගේ හින්දා මේ කියන්නේ පල්ලෙහා මට්ටමේ ඉඳන් රිසර්ච් එකක් ඒ data set එකත් එක්ක ස්පෙસિෆික් වෙලා කරනකොට ඒක මේ ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේදී යූස් වෙන දෙයක්. ඊට අමතරව මට පොඩක් අර ඔය අහපු ප්‍රශ්නේ ටිකක් කන්ෆියුසින්. මං තව දෙයක් කියන්නම් ඉන්ඩස්ට්‍රි එකේදී අර ගොඩක් ඔටෝමේටඩ් විදිහට තමයි මේ සිස්ටම්ස් වැඩ කරන්නේ. එතකොට අපි හදන මොන කෝඩ් එක වුණත් යන්නේ CICD pipeline එකක් through. එතකොට ඒවට ඒ කියන්නේ ඒවට අදාළව තමයි මම අර ඉස්සලත් කිව්වේ concepts දන්නවා නම් හොඳයි කියලා versioning cloud ඊළඟට ඒත් එක්ක යන technologies ඒ වගේ දේවල් දන්නවා නම් හොඳයි කියලා. මම හිතන්නේ මම answer එක දුන්න හරි ඇති කියලා. Right. ඊට පස්සේ හර්ෂක ප්‍රැක්ටිකලි රිසර්ච් පැත්තෙන් යන්නේ රියල් යූස් වෙන ඉන්ඩස්ට්‍රි එකේ එකත් එක්කම මේ දැන් ඩේටාත් එක්ක තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. එතකොට ඉස්සරහට ප්‍රශ්න එන්න පුළුවන් නේද? ප්‍රයිවසි පොලිසි, ලීගල් පොලිසි වගේ දේවල් එන්න පුළුවන්ද? ඒ ඉස්සරහ ගැන මොකද හිතන්නේ? පොලිසිස් දැන්ටත් බලපානවා. ඒ කියන්නේ ප්‍රයිවසි පොලිසිස් ඔය තියෙනවා මේ GDPR මොකක් හරි ඒ වගේ අනහරි ඒ වගේ ප්‍රයිවසි පොලිසිස් හින්දා අපිට මේ යුරෝප් වලින් පිටට ඩේටා ගන්න බෑ. අර ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඒව තියෙද්දී අපි කරන්නේ ගොඩක් වෙලාවට ඒ ඩේටා ටච් කරන්න නැතුව يعني ලෝකලි ඩවුන්ලෝඩ් කරන්න නැතුව මේ ප්‍රයිවසි එක ප්‍රිසර්ව් වෙන විදිහට දේවල් ට්‍රේන් කරන එක. එහෙම නැත්තම් සමහර වෙලාවට තවත් කරන දෙයක් තමයි මේ අර ඇනොනිමස් කරන්න පුළුවන් නේ ඩේටා වල අර මේ මනුස්සෙක් අඳුනා ගන්න තියෙන දේවල් නැති කරන්න. ඒ වගේ කරලා data use කරනවා එක එක training වලට. අපි ලංකාවේ දිගත්තොතින් ලංකාවේ job market එක නම් ඇත්තටම හුඟක් හොඳ තත්ත්වයක නැහැ මේ field එකට. ඒ කියන්නේ හුඟක් level 1 වගේ companies තියෙනවා machine learning field එකේ ඉන්න. දැන් ADL, WSO2, ඊළඟට Pearson මං ඉස්සෙල්ලා වැඩ කරපු එක ඒකෙත් තියෙනවා. අර ඒ වගේ ටිකක් කම්පැනිස් තියෙනවා ඉන්න. ඊට අමතරව ස්ටාර්ට්අප් තියෙනවා මං දන්න තරමට ගොඩක්. H2O AI කියලා තව කම්පැනි එකක් ඉන්නවා හුඟක් යූස් වෙන. තව Octave කියලා තවත් කම්පැනි එකක් තියෙනවා මේ
ඔය data science පැත්තට යන ඒ වගේ companies තියෙනවා ඊට අමතරව ඒ level 1 companies වලට අමතරව තව ගොඩක් තියෙනවා startup level එකේ companies මොකද මේ client ලගින් projects අරගෙන එහෙම කරන companies වලත් ඒ අවශ්‍යතාවය මත machine learning engineers ලා බඳවා ගන්නවා field එකක් නැම කියන්න බෑ කියන්නේ දැන් කලින් අවුරුද්දකට දෙකකට කලින්ට වඩා දැන් හොඳ තත්ත්වයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක බලනකොට සමහර විට ඉස්සරහට මේ දේවල් හොඳ වෙන්නත් ඉඩ තියෙනවා. මං හිතන විදිහට. හැබැයි ඉතින් ලංකාවට වඩා ගොඩක් ඔපචුනිටිස් ඇත්තරම තියෙන්නේ පිට රටවල තමයි. higher education නම් ගොඩක් වෙලාවට ඉතින් පිට රට සයිඩ් එකට තමයි යවෙන්නේ. right thank you very much. Right, Nadu. Miss, industry के दी में Python robust coding and scripting ये देखा आप इतना और भी स्टाइल अगर इन machine learning side देखा जाए ना गोड़ा समार job requirements और दारा दी ना हिम या तो कोड मिस Python robust coding वाके आप इतना अगर इन ना robust coding කියන එක නම් මං හරියටම අහලා නැහැ python දැනන් ඉන්න ඕනේ මොකද අපි ඇත්තටම ප්‍රධාන වශයෙන් කෝඩ් කරන්නේ python වලින් මේ මං හිතන්නේ ගොඩක් companies එහෙමයි හැබැයි ඒකේ තව sides තියෙනවා يعني model එක හදනවා විතර නෙවෙයි flask ඊළඟට django වගේ use කරලා ඒවා web services විදිහට up කරන්න අර ඒ වගේ දේවලුත් දැනගෙන ඉන්න ඕනේ මේ PO Python වලට අමතරව කියන්නේ මොඩල් එක හදනවා විතරක්ම නෙවෙයි Python වලින් කරන්නේ මේ ඒක එක්ස්පෝස් කරන එකත් කරන්න ඕනේ ඒ වගේ දේවල් තියෙනවා robust කතාව නම් මම හරියටම දන්නේ නැහැ අතට thank තව ප්‍රශ්න තියෙනවද මේ මැඩම් දැන් අපේ අපි දැන් සාමාන්‍යයෙන් ගණන් ගන්න දැන් අපිට බින් සර්ෆේස් එකෙන් අත ගන්න යන්න පුළුවන් මට්ටමක් තියෙනවා මේක ගණන් ගනිති එතනින් පස්සේ ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බේසික් ටිකෙන් පස්සේ තව ගැඹුරට ඉගෙන ගන්නවා නම් يعني මොනවද සාමාන්‍යයෙන් කරන්න හොඳ මේ يعني රිසෝසස් මොනවද තියෙන්නේ තව ඉගෙන ගන්න ඕන පේඩ් කෝර්සස් හරි එහෙම මොනවද basically අර මේ ප්‍රධානම දේ කියන්නේ දැන් ඔයා කැමති ෆීල්ඩ් එක අඳුරගත්තාන් පස්සේ ඒවයි තියෙන රිසර්ච් පේපර්ස් එහෙම කියවන්න පුළුවන්. ඒක හොඳ විදිහක් ඉගෙන ගන්න. ඒ කියන්නේ තනිකරම ඒ කියන්නේ අර self learning side එකෙන් තමයි යන්නේ. මොකද එක එක ෆීල්ඩ් තියෙනවනේ දැන් අපි හිතමු medical imaging side එකට කැමති කියලා. එතකොට පුළුවන් Google Scholar වගේ ගිහිල්ලා අර ear එකෙන් filter කරලා අරගෙන latest මේ papers ටික මොනවද කියලා බලලා පුළුවන් නම් ඒ කියන්නේ abstract එක කියවලා තමන්ට interesting වගේ නම් අතුලට ගිහිල්ලා තවත් කියවලා බලලා ඒ විදිහට කියවන්න පුළුවන්. ඒක එකක්. අනික එක මේ ඔය එක එක දේවල් වලට specify වෙච්ච courses තියෙනවා. දැන් deep learning පැත්තේ ඊළඟට තියෙනවනේ ආයේ ඔය මංසල කිව්වා වගේ රිකරන් නියුරල් නෙට්වර්ක් කොන්වොලියුෂනල් නියුරල් නෙට්වර්ක් වගේ එක එක දේවල් තියෙනවා නේද? ඒතර අර ඒවයේ මේ ඉන්ඩෙප්ත් කෝසස් එහෙමත් තියෙනවා. ඔය කෝසිරා එකේ එහෙම හුඟක් හොඳ කෝසස් තියෙනවා. මේ මමත් පෞද්ගලිකව කරලා තියෙනවා. මේ ඒ කෝසස් වලින් කරන්න පුළුවන්. ඒව සමනින් තියෙනවා ෆයිනෑන්ෂල් ඒඩ් ඇප්ලයි කරලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කිල්ස් ඔන්ලයින් ශ්‍රී ලංකා කියලා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙලා කරන්න පුළුවන්. මේ එතකොට ෆ්‍රී ඔෆ් චාර්ජ් කරන්නත් පුළුවන්. ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් වුණත් ඒක affordable විදිහට මේ ඒගොල්ලෝ කේට කරලා තියෙනවා. ඒතර ඒ වගේ දේවල් කරන්න පුළුවන් අර තමන් කැමති ඒරියා එක අල්ලලා. එහෙම නැත්නම් ප්‍රධානම දේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ රිසර්ච් පේපර්ස් කියවන එක. Thank you. Right. තව ප්‍රශ්න තියෙනවද?
ප්‍රශ්න නැත්නම් අපිට session එක end up කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඔයාලට. Right. එහෙනම් අපි අදට session එක wind up කරමු. එතකොට ප්‍රශ්නයක්. Right. Okay. මම thank කරනවා රසිකට සහ සවින්දිට. ඇත්තටම රසික අද පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. ඒත් එයා join වුණා. ඇවිල්ලා එයාගේ time එක අපිට දීලා මේ දේ ගැන සෑහෙන idea දුන්නා ඔයගොල්ලන්ට machine learning ගැන. Thank you රසික. ඒත් එක්කම සවින්දි. එතකොට සවින්දිගේ වැඩත් එක්ක තමයි මම හිතන්නේ අද එයා join වුණේ. ඒකින්ද මිතන thank you thanks කරනවා සවින්දිටත් අද join වුණාට session එකට. Right, අපේ මේ වීඩියෝ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා අපි YouTube එකට. එතකොට ඔයගලන්ට බලන්න පුළුවන්. එතනින් අහමත් කට්ටියට ෂෙයා කරන්න පුළුවන්. Right, ඒත් එක්කම මම හිතන්නේ අපේ presentation එකත් ෂෙයා කරන්න පුළුවන් ඔයගලන්ට. Right, එහෙනම් අපි මේ වගේම ඉස්සරහා meetup එකකින් හමු වෙමු. Good night සියලු දෙනාට. Thank you for joining. Record.